इसमें परिस्थित अधिकार ये पूर्ण अनुग्रह सहित है। महानगर की विश्वविद्यालय में रमेश परिसर संगोलन की संवैधानिक करने सैनिक दीर्घा स्वीय देशन सती देशनमाला भी तुम मन दिया है। पूरा दिन जगत कार्य तुल परिसर नियम हरित वर्ण सह रजत वर्ण पदक आदि परिसर नियम उद्देश्य घन अपद्रव्य खलनाकरण सह पांच संरक्षण यानी वैधता मात्रता और से जन्म संवेदन कर अब सैनिक विधा विषय देश नमाला भी तुम मन दिग्हर में आरंभ है वैसे सैनिक दान कर पालन कोटे अद दिन में देश में सह संबंध में आराधित अनुष्ठान के सियर दिन आप दिखे नहीं संघ मागे में गौरव आराध्य रेलवे परिसर संघ में वर्तमान सभापति हावेंद्र हासित की सूचना। සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් වේවා. ප්‍රථමයෙන්ම කිංසුත් විද්‍යාලයේ විදුහල්පති KWD උපාලි චන්ද්‍රකුමාර් මහතාවද, අපේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති HMPK නවරත්න මහත්මියද, මධ්‍යම පරිසර අධිකාරී මධ්‍යම පළාත් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මහින්ද වීරකුන් මහතාවද, මෙන්න අද දින අප හා දේශනාවට සම්බන්ධ වන පරිසර නිලධාරී නිශාන්ත දසනායක මහතායතු, අනිකුත් පරිසර නිලධාරී මහත්ම මහත්මීන්ද नियम कार्य बाल निर्धारी माननीय वीर सीतर महात्मी आराधित पास अल गुरु महात्म महत्म परिसर नियम किंग सुट महत्व साधर स्तुति गौरवनीय आराधने किंग्स विद्यालय नियोज्य विद्यालय HMPK के नवरत्न महात्म्य शुभ संध्यावक वेवा ओब सीलुम दिनाट किंग्स विद्यालय परिसर संगमय श्रीलंकावे पारिसरिक कटयुतु हा संबंधव ऋजु मैधिहत्वीमक सह दायकत्वयक् दक्वन प्रमुख पराजायतने मध्यम परिसर अधिकारी सहयोगे सह मंग पेन्वीम मत संविधान लबन सेलिक्स दिधासिसी एक परिसर देशन सतिये तेवन दिनेवन अद दिनेदी ओब समा आमंत्रणे किरीमट लबीम संबंधव मगे सतुट प्रकाश करनातर ए संबंधव मेम कार्य සැලසුම්කර ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් වන සම්බන්ධීකරණ කටයුතු සිදු කළ සියලුම දෙනාට මගේ ගෞරවය හා ස්තුතිය පළමුව පිරිනමනු ලබනවා. අද මෙම අවස්ථාව හා සහ සම්බන්ධ වන මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහින්ද වීරකෝන් මහතා අද දින ප්‍රධාන දේශනය සඳහා සහභාගී වන मध्यम परिसर अधिकारी प्रादेशिक परिसर निर्धारी निशांत दिशानायक महताय मध्यम परिसर अधिकारी तेलुम निलधारी महात्मा महात्मी किंग्सवुड विद्यालय विधुहल्पतितुमा एमएन विशेष संगामी कटयुतु भार नियोज्य विधुहल्पतितुमा महानूर कलाप अध्यापन कार्यालय कृषि विद्या अध्यक्ष तुमिय दिलानी करालियाद महात्मीय ඒ වගේම වෙනත් පාසල්වල විදුහල්පති මහත්ම මහත්මීන් සහ ගුරු මහත්ම මහත්මීන් අප විද්‍යාලයේ පරිසර සංගමය බාරව කටයුතු කරන මල්නී වීරසේකර ගුරු මහත්මිය ඇතුළු අප විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ ආචාර්ය මහත්ම මහත්මීන් වෙනත් විද්‍යාලවලින් සහභාගී වී සිටින සිසු දරු දැරියන් किंग्सवुड विद्यालय परिसर संगमे निलधारी वन किंग्सवुड महत्वरुण ऐतुलु सेलुम किंग्सवुड महत्वरुंगेन अवसराय अद दिनय अपट सुविशेषी दिनयक लेसई मट हंगेन्ने मोकद अपि सामान्य पंतिकामर अध्यापनेन बहर वेला ए संदहा अवकाशयक नोमैतिव देन मास कीहिपयक गत करनवा ए अतरतुर ඔබ පාසලේ කටයුතු හා සම්බන්ධ වී මේ සංගම් හරහා කාර්යයන් සිදු කරමින් මේ ගණ යන ක්‍රියාකාරකම් ඇත්තටම අපේ විෂය මාලාවේ ක්‍රියාත්මක වීමට ඉතාමත් වැදගත් වෙනවා. ඒත් එක්කම
අපි පරිසර සංගමයක් විදිහට ප්‍රායෝගිකව විවිධ ක්‍රියාකාරකම් මේ වර්ෂ කිහිපේ පුරාම පවත්වලා තිබෙනවා. අපි ඒවට සම්බන්ධ වෙලා තිබෙනවා. නමුත් මාර්ගගත ක්‍රමයේ ඔස්සේ මේ වගේ දේශන මාලාවක් සහ විශේෂයෙන් පරිසර සතියක් සැලසුම් කළ පවත්වන ප්‍රථම අවස්ථාව අපේ විද්‍යාලයෙන්. ඒ සඳහා ඔබ සියලු දෙනා දැක්වූ දායකත්වයේ බෙහෙවින් අගය කරනවා ප්‍රථමයෙන්. අපි වර්තමානය වෙන විට ශ්‍රී ලංකාව රටක් විදිහට ඒත් එක්කම ගෝලීය වශයෙන්ුත් අපි පාරිසරික ගැටලු වගේම විවිධ ව්‍යසන හා වසංගත තත්ත්වයන් ඇතුළු විශාල අභියෝග රැසකට මුහුණ පාලා තියෙන අවස්ථාවක්. ඉතින් ඒ වගේ අවස්ථාවක පාරිසරික ගැටලු සහ පාරිසරික ක්‍රියාකාරකම් පිළිබඳව අපේ දරු දැරියන් දැනුවත් කිරීම සඳහා මේ වගේ වැඩසටහන් පැවැත්වීම ඉතාම වැදගත් කියලා අපට හැඟී යනවා. අපි දන්නවා අපි වැඩිහිටියෝ විදිහට මෙතන ඉන්න පිරිස දරුවන් හැර අපි ගුරු මහත්ම මහත්මීන් විදුහල්පති මහත්ම මහත්මීන් නිදාරින් ඇතුළු අපි දන්නවා අපි කුඩා අවධියට වඩා අපි ඉතාමත් සංකීර්ණ පාරිසරික ගැටලු රාශියකට මුහුණ පානවා මේ වෙනකොට. ඉතින් අපි දකින දේ තමයි කුඩා පරිසර වෙනස් වීමක් වුණත් මහා ව්‍යසනයක් බවට පත් වෙලා විශාල දේපළ ජීවිත හානි රැසකට පාර පෙන්වන අවස්ථාවල් අපි ගොඩක් අත්විඳලා තියෙනවා. ඉතින් මේවා අපි විශ්ලේෂණය කරලා බැලුවොත් මේ වගේ අපිට දකින්න පුළුවන් මූලිකම හේතුව විදිහට අඳුර ගන්න පුළුවන් වෙන්නේ මේ මානව ක්‍රියාකාරකම් නිසා පරිසරයේ ඇති වී තිබෙන මේ පාරිසරික සමතුලිතතාවය බිඳ වැටීම. අපි මේකෙදී අපිට ගන්න පුළුවන් අවිධිමත් ගොඩනැගිලි වෙන්න පුළුවන්, වන විනාශය, සැලසුම් සහගත නොවන විවිධ සංවර්ධන ව්‍යාපෘති වෙන්න පුළුවන්, අක්‍රමවත් පස්සල බැහැර කිරීම වෙන්න පුළුවන්. මේ වගේ විවිධ කටයුතු නිසා අපි පාරිසරික ප්‍රශ්න රාශියකට මුහුණ පාලා සිටිනවා සහ ඒ හේතුවෙන් මානව වර්ගයාම ලොකු අභියෝගයකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දකින දේ තමයි මේ සම්බන්ධව පාරිසරික සැලසුම් සකස් කිරීමේදී ඉදිරි අනාගතය සඳහා ප්‍රධානම ඒ වගේම ඵලදායකම කාර්යයවන්නේ අපේ දරු පරම්පරාව. මොකද ඔවුන් තුලින් තමයි, ඔවුන් තුල ඇති කරන, අපි විසින් ඇති කරන සංකල්ප තුලින් තමයි ඉදිරියේදී අපේ පරිසරය සංරක්ෂණය කර ගැනීම සඳහා අපේ පරිසරයේ මානව සංහතියේ ඵලදායි ප්‍රයෝජනයට කොහොමද භාවිතා කරන්නේ කියන එක ගැන සැලසුම් සකස් කරගත හැකි වන්නේ. අපි විෂය මාලාවේදී අපේ පාසල්වල ක්‍රියාත්මක වන සාමාන්‍ය විෂය මාලාවේදී ප්‍රායෝගිකව පාරිසරික කටයුතු සම්බන්ධව යම් යම් කොටස් ඇතුළත් කරලා තිබුණා. අපි දකින මේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය මත අපේ දරු දැරියන් මුහුණ දෙන වැඩි අවිවේකී තත්ත්වයන් මත මේ පාරිසරික කටයුතු වලින් යම් තරමකට ඈත් වීමක් අපි නිරීක්ෂණය කරනවා. ඉතින් ඒ නිසා මේ වගේ විද්‍යාලවල විෂය සමගාමී කටයුතු ආශ්‍රයෙන් හෝ මෙවැනි පරිසර සංගම්, පරිසර නියම බට කණ්ඩායම් මේ වගේ දේවල් වලින් දරුවන් ලබා ගන්නා අත්දැකීම මම හිතන්නේ අපේ ක්‍රියාත්මක විෂය මාලාවට වඩා අපේ සැඟවුණු විෂය මාලාව තුළින් ලබා ගන්නා අත්දැකීම් විදිහට ඔවුන්ගේ අනාගත ජීවිතයට යහපත් පුරවැසියන් ලෙස ජීවත් වීමට ඔවුන්ට මඟ පෙන්වනවා ඇති. ඉතින් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න අපි, ඒ වගේම ලංකාවේ පුරවැසියන් වන අපේ වැදගත්ම වගකීම වෙන්නේ මේ වගේ වැඩසටහන් පවත්වලා මේ අපේ ඉදිරි පරම්පරාව දැනුවත් කරලා ඔවුන් තුළ සොයාන් උත්ප්‍රේරණයක් ඇති කිරීම තුළින් මේ පරිසර සංරක්ෂණයට ඔවුන් හුරු කිරීම බව අපි තරයේම විශ්වාස කරනවා. ඉතින් ඒ සඳහා මඟ පෙන්වීමක් විදිහට
අනෙකුත් පාසල්වල දරු දැරියන් සහභාගී කරගෙන මේකින් විශ්වවිද්‍යාලීය පරිසර සංගමය කරන මේ කාර්යය බෙහෙවින්ම අගය කරනවා කින්සුඩ් පවුලේ සමස්ත කින්සුඩ් ප්‍රජාව වෙනුවෙන්. අපි ප්‍රායෝගිකව කරන ලද කටයුතු සම්බන්ධව කතා කරොත් ඔබට මතක ඇති මං හිතන්නේ අපේ කින්සුඩ් මහත්වරුන්ට මතක ඇති අපි ධර්මරාජ විද්‍යාලය සමග පවත්වන වාර්ෂික ක්‍රිකට් තරගාවලියේදී අපි මං හිතන්නේ ලංකාවේ ප්‍රථම වතාවට අපි ආරම්භ කළා කැලි කසල ක්‍රමවත් ලෙස බැහැර කිරීමේ වැඩසටහන. ඒක අතිශයින් සාර්ථක වුණා සහ බොහෝ අයගේ පැසසුමට ලක් වුණා. මොකද ක්‍රිකට් තරගය අවසන් වන විට ක්‍රිකට් ක්‍රීඩා පිටියේ හෝ එහෙම නැත්නම් ප්‍රේක්ෂකාගාරයේ හෝ කිසිම ටොෆි කොලයක්වත් අඩුගානේ නැති වෙන විදිහට අපේ විද්‍යාල දෙකේම පරිසර නියම වට කණ්ඩායම් මැදිහත් වෙලා ඒ කසල ක්‍රමවත් ආකාරයෙන් වර්ගීකරණය කරලා ඒ අදාළ බඳුන් වලට බහා තැබුවා. ඇත්තටම ලොකු මේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්‍යාල අතර පවත්වන මේ විවිධ කටයුතු වලදී ඒක මං හිතන්නේ හොඳ පූර්වාදර්ශයක් වුණා අපි මේ කරන ලද වැඩසටහන. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියටත් මේ වගේ ප්‍රායෝගික කටයුතු තුළින් මේ දරුවන් පරිසරය සම්බන්ධව කටයුතු වලට වැඩි වශයෙන් දායකත්වයක් ලබා ගනී කියලා. ඉතින් අපි හැම දිනම යහපත් සිතින් ප්‍රාර්ථනා කරමු මේ ඉදිරි නව සාමාන්‍යකරණ තත්ත්වයේ යටතේ අපිට ඉක්මනින්ම පාසල් පද්ධතිය විවෘත කරලා ඔබේ අපේ සාමාන්‍ය කටයුතු පෙර පරිදි මැනවින් කරගෙන යන්නට අප සියලු දෙනාටම හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒත් එක්කම මම මෙතෙන්දී තවත් විශේෂ දෙයක් මතක් කරන්න කැමතියි. අපේ මාළවී වීරසේකර ගුරු මහත්මිය එතුමිය ඇත්තටම කින්සුඩ් විද්‍යාලයේ පරිසර සංගමය වෙනුවෙන් කරන ලද කාර්යයන් ඉතා විශාලයි. ඉතින් එතුමිය ලබන සතියේදී රාජ්‍ය සේවයෙන් ගුරු සේවයෙන් විශ්‍රාම යනවා. එතුමිය ඉදිරියටත් මම හිතනවා අපේ විද්‍යාලයේ පරිසර සංගමයට ඔබගේ ඒ දැක්කු දායකත්වයේ ඉදිරියේදීත් අපි අපේ සංගමයට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ඔබතුමියට සුව සපිරි සෞභාග්‍යම විශ්‍රාම දිවියකුත් ප්‍රාර්ථනා කරනවා මේ අවස්ථාවේ කින්සුඩ් විද්‍යාලයේ සියලුම දෙනා වෙනුවෙන්. ඒත් එක්කම මං හිතන්නේ අද පරිසරික රජිත සම්මාන ප්‍රදානයක් පැවැත්වෙනවා. ඒ සම්මාන ලබා ගන්නා දරුවන්ට මගේ සුබ ප්‍රාර්ථනාවක් මේ අවස්ථාවේදී පුද කරන අතර මෙවැනි කටයුතු තුළින් ඉදිරියේදීත් ඔබට ලංකාවේ පරිසර සංරක්ෂණය පිළිබඳව කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ඔබෙන් විශේෂ අවසරයක් මම බලාපොරොත්තු වෙනවා. සහභාගී වී යුතුම අධ්‍යයන කටයුත්තකට සහභාගී වීමට තිබෙන නිසා තව මද වේලාවකින් මම රැසීමෙන් බැහැර යන්නටත් අවසර ඉල්ලමින් ඔබ සැමගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. ඔබට සුබ දවසක් ඒ වගේම යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. දේශනය ආරම්භ කිරීමට මත්තේ ඔබ සියලු දෙනා ආමන්ත්‍රණය කිරීමට මේ ගෞරවනීය ආරාධන මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක මහින්ද වීරපති මහතා. සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. පළමුවෙන්ම කින්සුඩ් විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා එවාගේම නියෝජ්‍ය විදුහල්පතිතුමා සමග අපේ සහකාර අධ්‍යක්ෂ කුසිකාම දිරාණි කරුණාරත්න මහත්මිය ඇතුළු විශේෂයෙන්ම අපේ මාලනී වීරසේකර මහත්මිය කාර්යභාර ගුරුතුමියගෙන්ද
සහ මේ වැඩසටහන මේනවන රැන්ඩෙල් පරිසර සමිතියේ කිංස්වුඩ් මහත්තුරුනි මේ සැලෙක්ස් 21 පරිසර සතිය ඇතරම ඉතාමත්ම වැදගත් විදිහටයි සලකන්නේ. ඒ වගේම මම අවසර පතනවා අපේ ප්‍රධාන අද දින දේශනය පවත්වන ලබන නිශාන්ත දසනායක මහතා, එතුමා හොඳ දක්ෂ කතිකයෙක්, ඇත්තටම හොඳ يعني පශ්චාත් උපාධිධාරී මහත්මෙක්. එතුමාට මතක් කරනවා ඇත්තටම අද දින ප්‍රධාන දේශනය එතුමා පවත්වන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම මේ දේශන මාලාවන් සකස් කරලා තියෙන්නේත් ඇත්තටම මේ පරිසර නියම වැඩසටහන සහ මේ අපි ඒකාබද්ධ වැඩසටහනක්, ඒ කියන්නේ පරිසර විෂය සමගාමී වැඩසටහනක් තමයි මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක ඒකාබද්ධ වෙලා කරන වැඩසටහනක්. ඉතින් ඒ නිසා මේකෙන් අර මේ ජීවිතවලපතුමිය කිව්ව පරිදි ගොඩාක් තේවල විෂය ඊට අමතරව දරුවන්ට දැනුම උකහා ගන්න පුළුවන් වැඩසටහන්. ඉතින් අපි පළවෙනි දිනේ ඉඳන් දවස් පහ තුලම කියන්නේ මේ පිළිබඳ විශේෂ පුහුණු වලත් විශේෂ සම්බන්ධ ප්‍රවීණත්වයලත් දේශක මහතුන් තමයි සහභාගී කරන්නේ. ඉතින් මේ කාල වේලාව යන නිසා මම මතක් කරන්නේ ඇත්තරම මේ ඉදිරි දින දෙක ඇත්තරම ගොඩාක් වැදගත් වෙනවා මේ වැඩසටහනේ. ඒ සඳහා දැන් 30 වෙනිදා අපි දින බැලුවොත් එහෙම එදිනටත් වනජීවි දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙක් තමයි වනජීවි ගැන එන්ඩෙමික් ස්පීසීස් ගැන වඳවියාන උද්දතරදීනේකට ලක් වූ සතුන් ගැන ඒ වගේ ගොඩාක් දේවල් එතුමා මම හිතන්නේ කතා කරයි. එතකොට අවසන් දිනේදී ව්‍යාපෘති වාර්තා සහ පරිශන වාර්තා ගැන කතා කරනවා. එතකොට මේ හැම එකක්ම බැඳිලා තියෙනවා මේ ළමයින්ගේ දැනුම සමග මේ හැම එකකින්ම උකහා ගන්න පුළුවන් මේ අවසානයේදී එන පරිශනයක් තෝරා ගන්න කොටත් මෙන්න මේ ගැටලු ගැන කතා කරනවා. ඒක අද දිනත් මම හිතන්නේ නිශාන්ත දසනායක මහතා කතා කරන්නේ වර්තමාන පාරිසරික ගැටලු ගැන. එතකොට අපි මේ ගැටලු निराකරණය කරගන්න යන දෙයක් තමයි මේ පරිශනය කිමුත් කරන්නේ. ඒ ගැටලු මොකක්ද කියන එක, මේක මෙහෙම වෙන්නේ ඇයි කියන එක දත්ත අරගෙන කතා කරනවා. එතකොට මේ ව්‍යාපෘතියක මුත් කරන්න පරිශන ගැටලුවක් අරගෙන ඒක කොටසක් හරි අපි निराකරණය කරන්න වර්ෂයක් තුලදී ක්‍රියාත්මක වීමක්. එතකොට මේ දිගටම කතා කරපු ඒ වගේ අපි ගත්තොත් එහෙම ධනාපදාවේ කලමනාකරණය, ඒකත් පාරිසරික ගැටලුවක්. එතකොට පාංශුකාදනය ගත්තත් ඒක පාරිසරික ගැටලුවක්. එතකොට අද නිශාන්ත දසනායක මහතා මේ හැම දෙයක්ම කතා කරන පාරිසර ගැටලු ගැන විශාල විශේෂපතයක් ඒක. එතකොට ඒ තුලින් ගන්නා දැනුම එතකොට වනජීවීන්ට තියෙන ගැටලු විනාශ වීමේ තර්ජනයකට ලක් වීම ගැන. එහෙනම් මේ හැම දෙයක්ම පරිසරයත් එක්ක බැඳිච්ච දේවල් තමයි මේ විෂය අපි කතා කරලා තියෙන්නේ මේ ප්‍රධාන දේශන හරහා. එතකොට මේ දරුවන්ට ඇත්තට මේකෙන් ගොඩාක් ලොකු දැනුමක් අරගෙන ජීවිතයට බද්ධ කරගන්න පුළුවන්, ජීවිතය සකස් කරගන්න පුළුවන්. මේ අපි ගත්තත් එහෙම ප්‍රශ්න පත්‍ර අපේ දරුවන් ලියන සාමාන්‍ය පිට මෙන්න මේවා තුලත් තියෙන පරිසරය සම්බන්ධ ප්‍රශ්නයක් අනිවාර්යයෙන්. ඒ වගේම කෙටි ප්‍රශ්න 10ක් විතර තියෙනවා මෙන්න මේ පරිසරයේ සම්බන්ධයෙන්. එතකොට උසස් අධ්‍යාපනයට යනකොටත් මේ පරිසරය විෂය අඩංගු වෙලා තියෙනවා. එතකොට මේ විශ්වවිද්‍යාලෙත් තියෙනවා දැන්. එතකොට මේවා අපි දැන් ඉඳන්ම අපි ග්‍රහණය කර ගැනීම, පරිසරයත් එක්ක ඒකාබද්ධ වෙලා සිටීම තුළින් අපිට හොඳ පුරවැසියෙක්, පරිසර හිතකාමී පුරවැසියෙක් වෙන්න පුළුවන්. එතකොට මේ පරිසර වැඩසටහනේ එක දෙයක් තමයි අපි මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එක්ක ඒකාබද්ධ වෙලා සියලුම දූ දරුවන් පරිසර නියමුවන් කරලා හොඳ පරිසර හිතකාමී පුරවැසියන් බවට
පත් කරන්න තමයි අපි මේ අපේ දරුවන් දැන් විශේෂයෙන්ම මේ සැලෙක්ස් 21 මේ පරිසර සතිය සකස් කරපු දරුවන් දිහා බැලුවොත් එහෙම ඒ දරුවන් රජිත වර්ණලාභීන් දරුවන් කණ්ඩායම මේ ඉන්නේ. එතකොට මේ අවුරුද්දේ තමයි ස්වර්ණ වර්ණ පදක්කමට ලෑස්ති වෙන්නේ පරීක්ෂණයට. එතකොට ඒ පරීක්ෂණයට අදාළ කරුණු වලට ක්‍රියාකාරකම් එකතුවක් තමයි මේ දරුවන් කරන්නේ. මේ 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 වෙනත් විද්‍යාල දැනුවත් කිරීම, පරිසර විෂය ගැන දැනුවත් කිරීම මේ ඒ ක්‍රියාකාරකම් ඇතුළේ තියෙන කොටසක්. එතකොට අපි ගත්තොත් එහෙම අනිකුත් විද්‍යාල වලටත් දැන් ස්වර්ණ වර්ණලාභීන් අපි ඉන්නවා 250කට වැඩි. එතකොට ඒ දරුවන්ටත් තමන්ගේ විද්‍යාලේ මෙහෙම වැඩසටහන් අපිට හදා ගන්න පුළුවන්. එතකොට ඉබේම මේ වැඩසටහනේ මේ දේශන ලබා දීම, දැනුවත් කිරීම, විවිධ ක්‍රියාකාරකම් විද්‍යාල තුල ක්‍රියාත්මක වීමෙන් පුළුල් දැනුවත් වීමක් කරගන්න පුළුවන්. එතකොට ඒකත් මේ දරුවන්ට මේ මේ වැඩසටහන හරහා උකහා ගන්න පුළුවන්. මටත් පුළුවන් කරන්න. මගේ කණ්ඩායමත් මේ වගේ වැඩසටහනක් කරනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒ නිසා කාල වේලාව යන නිසා ඇත්තටම මම නැවතත් ස්තුතිවන්ත වෙනවා මේ කින්සුඩ් මහත්තුරුන්ට, විශේෂයෙන්ම මේ රැන්ඩෙල්ස් පරිසර සමිතිය සකස් කරගනිමින් මේ සැලෙක්ස් 21 වැඩසටහන හදලා ඒ හරහා ඒගොල්ලන්ගේ මේ කාර්යාවේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වයේ සජීවීව කරලා මේ මේ අපි මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් එකතු කරගෙන මෙවැනි මේ දැනුවත් කිරීම වැඩසටහනක් හදාගන්න අපේ සහයෝගය, විශේෂයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සහයෝගය අරගෙන, මධ්‍යම පළාත් කාර්යාලයේ සහයෝගය අරගෙන මෙවැනි වැඩසටහනක් ගොඩනගලා පුළුල් දැනුවත් කිරීමක්. හැමදාම දරුවන් 500කට වැඩි අධික දරුවන් පිරිසක් සහභාගී වෙනවා. ඉතින් ඒක අපිට ගොඩාක් ලොකු දෙයක්. ඉදිරි දවස් දෙකෙත් ඔබ සියලු දෙනාගේම සහභාගීත්වය අපි අනිවාර්ය ඉදිරි දවස් දෙක මීටත් වඩා හොඳ සහභාගීත්වයක් දෙන්න, ඌට හොඳ දැනුමක් ගන්නත් පුළුවන්. අද දිනත් පරිසර ගැටලු ගැන කතා කරන හින්දා අද දිනත් දායකත්වය හොඳින් ලබා දෙන්න. ඉතින් මම නැවතත් ස්තුතිවන්ත වෙනවා මේ කින්සු මහත්තුරුන්ට මෙවැනි වැඩසටහන සකස් කිරීම පිළිබඳ බොහොම ස්තුතියි. කවිඳු මාව ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා. හරි. දැන් අපි පටන් ගමුද නන්දේශනේ? හරි සර් හරි. හරි. මං හිතන්නේ මේ මාව දරුවෝ සියලු දෙනාටම ශ්‍රවණය කරන්න පුළුවන් වෙනවා ඇති. ප්‍රථමයෙන්ම ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවට සහසම්බන්ධ වන කිංසුඩ් විද්‍යාලීය නියෝජ්‍ය විදුහල්පතිනි HMPK නවරත්න මැතිණියනි ඔබතුමීගේ අවසරය ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ අස්තර සහ සම්බන්ධ වෙනවා මාලිනී වීරසේකර අපේ ගුරු මහත්මිය. එතුමිය තමයි මම හිතන්නේ කිංසුඩ් විද්‍යාලයේ පරිසර කටයුතු සම්පූර්ණ භාරව කටයුතු කරන ගුරු මහත්මිය. එතුමීගේ උත් අවසරයි. විශේෂයෙන්ම මම හිතන්නේ මේ කිංසුඩ් විද්‍යාලයේ රැනල්ඩ්ස් එන්වයරන්මන්ටල් ක්ලබ් හි සභාපති විදියට කටයුතු කරන කවිඳු හරිත බණ්ඩාර සිසු දරුවාගෙනුත්, ඒ වගේම එහි ලේකම් විදියට කටයුතු කරන චේනුක යාපාපටුන සිසු දරුවාගෙනුත් අවසර ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මම හිතන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ අපේ අධ්‍යාපන හා දැනුවත් කිරීමේ අංශයේ සහකාර අධ්‍යක්ෂතුමා, මීට කලින් දේශනයක් කරපු කතා කරපු සහකාර අධ්‍යක්ෂතුමා වීරකෝන් මහතා ඇතුළු මං හිතන්නේ අපේ සහෝදර නිලධාරීනුත් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා ඇති. ඔබ සියලු දෙනාගේම අවසර පතනවා. ඒත් එක්කම මේ සඳහා සහසම්බන්ධ වන මං හිතන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ විශාල පාසල් ප්‍රමාණයක සිසුවියන් ප්‍රමාණයට සම්බන්ධ වෙනවා. එහෙම නේද කවිඳු? ඔව් සර්. ඔව්, ඒ සියලු දෙනාගේම අවසර පතමින් අපි එහෙනම් මේ සාකච්ඡාව ආරම්භ කරමු. කවිඳු, අපි මේ
මයික්ස් පොඩ්ඩක් අපි දැන් මේක මම කැමති ඇත්තටම මේ සාකච්ඡාව අරන් යන්න සාකච්ඡාමය ස්වරූපයෙන් මේ 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 දේශනය කිරීම සඳහා කැමති මොකද දන්නේ කට්ටිය කියන්නේ නේද හොඳයි සේහනම් අපි මේ විදිහට කරගෙන යමු ඔව් නේ අප මම දන්නේ සමහර සිසු දරු දරුවන්ට අර මොනවාරි සම්බන්ධ වීමේ දුර්වලතාවයක් ඇති වුණොත් අපි ඒවා ඒ ඒ අවස්ථානුකූලව විසඳගමු දරුවනේ හැමෝටම ඇහෙනව නේද මාව සම්බන්ධ වෙලා ඉන්න හැමෝටම බොහොම හොඳයි බොහොම හොඳයි ඕගොල්ලොත් මට හොඳටම ඇහෙනවා මං හිතනවා මං විශ්වාස කරනවා අද දින මේ කතා කරන මාතෘකාවත් එක්ක මොකද මට මේ Salix 21 කියන සංවිධානයේ ඒකෙන් මට දීලා තියෙන්නේ current environmental issues. එහෙම නැත්නම් දැනට අපේ පරිසරයේ සිදුවීම් පවතින අහිතකර ප්‍රතිඵල. ඒ අහිතකර ප්‍රතිඵල වලට හේතුව කුමක්ද කියලා ඔබ මේ දරුදරියන් සමග සාකච්ඡා කරන්න මම විශ්වාස කරනවා අද අපේ silver medalist එහෙම නැත්නම් ස්වර්ණ වර්ණ දරුවෝ ගොඩක් කට්ටිය මේක ඉන්නවනේ ඒත් එක්කම මං හිතන්නේ 7 8 අවසර ඔව් දරුදරියන් ඉන්නවා මං විශ්වාස කරනවා අපි මේ අද කතා කරමු ලබන මේ සාකච්ඡාව ඕගොල්ලොන්ට වැදගත් වෙයි කියලා අපි එහෙනම් සාකච්ඡාව ආරම්භ කරමු දරුවනේ දැන් අපි මං හිතන්නේ ඉතාමත් හොඳ ප්‍රවිෂ්ටයක් අපිට ආරම්භ දුන්නා ගරු විදුහල්පතිතුමිය නවරත්න මැතිතුමිය එතුමිය ඉතාමත් හොඳ ප්‍රවිෂ්ටයක් අරන් මේ මේකට අපිට ඉඩකඩ සැලැස්සුවා ඒත් එක්කම අපේ වීරකෝන් මහතාත් හොඳ ප්‍රවිෂ්ටයක් ලබා දුන්නා දැන් අපි අර ගරු විදුහල්පතිතුමිය කිව්වා වගේ දැන් අපි වැඩිහිටියෝ විදිහට ඒ කියන්නේ ඔබ තාම දරුදරියන් මෙතන අපි වැඩි හිටියෝ ප්‍රමාණයකුත් මේ සඳහා සම්බන්ධ වෙනවා. ඉතින් දරුවනේ අපිට අවුරුදු 50ක 40ක 50ක එහෙම නැත්නම් 60ක විතර පාරිසරික මේ වෙනස් වීම දැනෙනවා. මේ අපි අපි අපේ પરම්පරාවට. නේ සමහර දරුදරයන්ට මේ පාරිසරික වෙනස් වීම දැනෙන්නේ අවුරුදු 10ක් 12ක් 15ක් උපරිමයි. එහෙම නේද? ඈ එතකොට ඕගොල්ලොන්ගේ අම්මලාගෙන් අප්පච්චිලාගෙන් අත්තම්මලාගෙන් අත්තලාගෙන් අහලා බලන්න ඒගොල්ලෝ අපිට දැනුණට එහා ගිය පාරිසරික වෙනස් වීමක් ඇත්තරම දැනුණා. දැන් මොකද මේ යුග කීපයක් යුගයන් තමයි මේ පෙරලි පෙරලි එන්නේ. පළවෙනි પરම්පරාව දෙවෙනි પરම්පරාව ඔහොම પરම්පරාව තමයි ඉන්නේ. එතකොට අපි වැඩි හිටියෝ විදිහට මේ පරිසරයේ යම්කිසි ප්‍රමාණයක් විඳලා තියෙනවා පරිසරයේ තත්වයන්. එතකොට ඊළඟ પરම්පරාව අපෙන් එන දරුදරියෝ ඊට පස්සේ ඒ ඒ પરම්පරාවට අපි මේ පාරිසරික තත්වයන් ඉතුරු කරලා දිය යුතුයි ඊට පස්සේ ඕගොල්ලෙන් genuත් ඇති වෙන પરම්පරාව ඒගොල්ලොන්ටත් මේ පාරිසරික තත්වයන් උරුම කරලා දිය යුතුයි මේක හරියටම අර චේන් එකක් වගේ එහෙම නැත්නම් ධම්මලක පුරුක් වගේ එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ තේරුණාද ඉතින් මේ සඳහා තමයි අපි මේ ප්‍රයත්නය දරන්නේ ඇත්තරම මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යාපනය හා දැනුවත් කිරීම අංශ කියලා වෙනම විශාල අංශයක් ක්‍රියාත්මක වෙනවා ඒ අංශය ප්‍රධාන කාර්යාලයේ ඊට පස්සේ අපේ ප්‍රාදේශීය කාර්යාලවල දිස්ත්‍රික් කාර්යාලවල පළාත් කාර්යාලවල මේ ප්‍රධානම කාර්ය තමයි අර අපේ ගරු විදුහල්පතිතුමිය කිව්වා වගේ මේ අපේ ඊළඟ પરම්පරාව අපේ දරුදරියන් මේ පරිසරයේ විෂය පිළිබඳව දැනුවත් කිරීම උදාහරණයක් විතර දැන් ඇත්තටම අපි පොඩි කාලේ අපි මේ ජීවත් වෙන මම මහනුවර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන්නේ මේ තැනට තියෙන පරිසරක තත්ත්වය නෙමෙයි ඉස්සර තිබුණේ අපි එළියට බලපුවාම බහපුවාම බොහෝ විට මීට වඩා සෞම්‍ය පරිසර තත්ත්වයක් තිබුණා මීට වඩා ශාක ඝනත්වයක් අපේ පරිසරයේ අපිට ඇස් වලට හුරු වෙලා තිබුණා ඊට පස්සේ අපි එළියට බලපුවාම මීට වඩා සත්ත්ව විශේෂ ප්‍රමාණයන් අපේ ඇස්වලට නෙත ගැටිලා තියෙනවා. හැබැයි නමුත් දැන් වෙනකොට මේ සියල්ල එන්න එන්න අඩුවෙමින් පවතින ස්වභාවයක් තමයි දකින්නේ. මොකද මේ මේ මේක තමයි පාරිසරික වෙනස.
මේ සඳහා ඉතින් අපි ඉදිරියට අපි කතා කරමු මේ සඳහා මොනවද හේතුපාද වෙලා තියෙන්නේ කියලා. මොකද දැන් ඉස්සර අපිට හොඳට මතකයි අපේ අත්තම්මලා අත්තලා කියනවා සමනැලයෝ එක් කාලයකට සිරිපාද යනවා කියලා. සමනැලයෝ රංචු පිටින් එක දිශාවකට පියඹාගෙන යනවා. මම හිතන්නේ දරුවෝ දැන් දැකලා තියෙනවද සමනැලයෝ? එහෙම පියාඹගෙන යනවා. කලාතුරකින් අපි එහෙම දකිනවා. නමුත් අපිට ඉස්සර හරිම බහුල සුලභ දර්ශනයක් තමයි ඒක විශාල සමනල ගහනයක් මේ පරිසරයේ හිටියා. නමුත් දැන් අපිට බොහොම පැහැදිලිව පේනවා ඒ සමනල ගහනය ක්‍රමක්‍රමෙන් අඩු වෙලා තියෙනවා. ඒක අඩු වෙලා ඒ අඩු වෙන්න විවිධ හේතු තියෙනවා. ඒත් එක්ක ගත්තහම මීමැස්සෝ මේ පොඩි කාලේ හැම තැනම අපිට මීමැස්සන්ගේ සද්දය ඇහුණා. දැන් බොහෝ විට හැබැයි මාසතරසරයක්වත් එහෙම මීමැස්සෙක්ගේ සද්දේවත් මීමැසි ජනපදයක් දකින්නවත් නැති අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒත් එක්කම ස්වභාවික පරිසරයක අපි බහැපුවාම සමහර තැන්වල පොඩි පොඩි දිය අග්ගල් දිය කඩිති ඒ ස්වභාවයෙන්ම චූටි චූටි ජලපහරවල් ගලාගෙන යන ඒවා දැක්කා. දැන් හැබැයි ඒක අපෙන් පස්සේ ඇති වෙච්ච ඕගොල්ලොන්ට ඒක පොඩ්ඩක් අපි දැක්කට වඩා අඩු ප්‍රමාණයක් තමයි දකින්න ලැබෙන්නේ. මං හිතන්නේ මෙන්න මේක අපි පරිසරයේ අපි අයිතිකාරයෝද? පරිසරයේ අයිතිකාරයෝද අපි? අපි පරිසරයේ කොහොමටත් අයිතිකාරයෝ වෙන්නේ නැහැ. අපි తాවකාලික බාරකාරයෝ පරිසරයේ. එතකොට අපි මේ පරිසර තත්ත්වයන් මේ සියල්ල අපි ලබාගෙන තියෙන්නේ ණයට. තේරුණාද? එතකොට මේ සියල්ල අපි ලබාගෙන තියෙන්නේ ණයට කාගෙන්ද? ඉදිරි පරම්පරාවි. ඒ කියන්නේ දැන් අපේ පරම්පරාව ඕගොල්ලොන්ගේ පරිසර තත්ත්වයන් තමයි ණයට අරන් අපි මේ ජීවත් වෙන්නේ. මේ පරිසරයේ සුන්දරත්වයේ විඳින්නේ. මේ පරිසරයේ විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙන්නේ. මේ පරිසරයේ ඇත්තටම ජීවත් වෙන්නේ. මොකද මේ පරිසරයේ අපි ඉදිරි පරම්පරාවෙන් ණයට ගත් එකක් කියලා තමයි අපි හිතන්න ඕන නිතරම. දැන් අපි දන්නවා ඔයගොල්ලෝගේ අම්මලාගේ අප්පච්චිලාගෙන් අහලා බලන්න. අපි ණයට ගන්නවනේ යම් කිසි දේවල්. මොනවද? ප්‍රධාන වශයෙන් අපි ණයට ගන්නවා මුදල්. නේද? ඒ සඳහා අපේ රටේ ස්ථාපිත වෙලා තියෙන බැංකු පද්ධතියක්. අපි ඒ බැංකුවට ගිහිල්ලා අපිට අවශ්‍ය නම් ඒ මුදල් ප්‍රමාණය අපි දඬු නිවසක් ඉදිකිරීම සඳහා එහෙම නැත්නම් වාහනයක් මිලදී ගැනීම සඳහා අපිට ඒ යම්කිසි අවශ්‍ය මුදල් ප්‍රමාණය අපි බැංකුවකින් ණයට ගන්න. එතකොට මේ දරුදරියෝ හැමෝම දන්නවා අපි ඒ ණය මොකද කරන්න ඕනේ? නැවත අපි වාරික වශයෙන් අපි ගත්ත ණය ගෙවිය යුතු වෙනවා බැංකුවට. නේද? එතකොට හැබැයි ණයත් එක්ක අපි මොනවද ගෙවන්නේ? මොනවද ගෙවන්නේ අපි ණයත් එක්ක? පොලිය. ඒ ණයට පොලියකුත් ගෙවනවා. හරිද? අපි ඒ ණයට අපි හැමෝම පොලියකුත් ගෙවනවා. ඔයගොල්ලෝගේ අම්මලාගේ අප්පච්චිලාගෙන් අහලා බලන්න. මේක තමයි අපි ඇත්තටම ණයට ගත්තාම වෙන දේ. හැබැයි අපි ඉස්සෙල්ලා කතා කරා පුතේ අපි මේ පාරිසරික තත්ත්වයන් දැන් මේ ණයට අරන් ඉන්නේ. කාගෙන්ද? ඉදිරි පරම්පරාවේ. ණයට අරන් ඉන්නේ. අපි හරිනම් මොකද කරන්න ඕන? අපි මේ ණය ගෙවන්නට ඕනනේ. එහෙනම් අපි මොනවද කරන්න ඕන? ණය ගෙවන්න ඕන මොකක් එක්කද? අපි අඩුම ගානේ පොලිය කෙසේ වෙතත් අපි ගත්ත මුදලවත් ගෙවන්න නැති ගානක් තමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ අපි පාරිසරික තත්ත්වයන් ණයට ගත්තා. අපි මේ පාරිසරික තත්ත්වයන් විඳිමින් ඉන්නවා, විඳිමින් ජීවත් වෙනවා.
හැබැයි අපි අනිත් පැත්තට ඒ පොලිය කෙසේ වෙතත් අපි අපි ලබාගත් පාරිසික තත්ත්වයන්වත් අපිට ඉදිරි පරම්පරාවට බාර කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. මෙන්න මේක යම් කිසි ප්‍රමාණයකින් හරි සෑදීම සඳහා යම් කිසි ප්‍රමාණයකින් හරි මේකට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා තමයි මෙන්න මේ රාජ්‍ය ආයතන පාසල් ඕගොල්ලොන්ගේ ඊට පස්සේ විෂයානුබද්ධව ඕගොල්ලොන්ගේ ඒ විෂය උගන්වන කොට උගන්වනවා ඒත් එක්කම දැන් උදාහරණයක් විදිහට මධ්‍යම පරිසර අධිකාරිය වගේ ආයතන තියෙනවා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව තියෙනවා වනජීවි වන සංරක්ෂණ ඔය වගේ විශාල රාජ්‍ය ආයතන ප්‍රමාණයකුත් මේ සඳහා මෙන්න මේ පරිසරය ආරක්ෂා කරලා ඉදිරි පරම්පරාවට ලබා දීම සඳහා පිටවලා තියෙනවා මෙන්න මේකේ ප්‍රධානතම අරමුණක් විදිහට තමයි මේ පරිසර අධිකාරිය විසින් මේ වගේ වැඩසටහන් ඕගොල්ලෝ විශේෂයෙන් ඕගොල්ලෝ තමයි මේ 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 ඉදිරි ඇත්තටම ඉදිරි රටේ හිමිකරුවෝ ඕගොල්ලෝ තමයි ඉදිරි ඒ අනාගතයේ සැලසුම්කරුවෝ ඕගොල්ලෝ තමයි ඒ අනාගතයේ ඇත්තටම මේ හොඳ පරිසරයක් උදා කර දෙන්න ඕගොල්ලොන්ගෙන් පස්සේ බිහි වෙන පරම්පරාවට හොඳ පරිසරයක් උදා කර ගන්න නායකත්වය දෙන්න ඕනේ නේද ඒ සඳහා තමන්ගේ යාළුවෝ මිත්‍රයෝ තමන්ගේ අම්මලා අප්පච්චිලා අයියලා අක්කලා නංගිලා සියල්ලම දෙනාම යොමු කරගත යුතු වෙනවා ඒ සඳහා පොඩි ධෛර්යයක් ශක්තියක් ලබා දීම සඳහා තමයි අපි මේ වෙහෙසෙන්නේ මොකද අර අපි අපි ඉස්සෙල්ලා කතා කරා වගේ අපි අඩුම ගානේ පොලිය හරිනම් අපි පොලියත් එක්ක මේ පාරිසරික තත්ත්වයන් ගෙවන්නට ඕන. නමුත් දැන් අඩුම ගානේ පොලිය නැත්තම් අපි අනාගත පරම්පරාවෙන් ලබාගත්තු ඒ පාරිසරික තත්ත්වයත් ඉදිරි පරම්පරාවට යම් කිසි මට්ටමකින් ඉදිරි කර දීම සඳහා තමයි මේ ප්‍රයත්නය අපි දරන්නේ. හරිද? දැන් එතකොට පුතේ අපි අපි බලමු බලමු අපේ කොහොමද ලංකාවේ පාරිසරික තත්ත්වය කොහොමද එදා ඉඳලා මේ වෙනකොට වැටිලා තියෙන ස්ථානය මොකද්ද වෙලා තියෙන්නේ කියලා අපි අපිට තේරෙන යම් කිසි කරුණු කාරණා ප්‍රමාණයක් අපේ අපේ මට්ටම දැනුමේ මට්ටමේ හැටියට කටයුතු කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊට ප්‍රථමයෙන්ම ඇත්තටම මම මේ කවින්දු හර්ෂිත බණ්ඩාර ශිෂ්‍යයාටත් චේනුක යාපාපටුන ඒ ශිෂ්‍යයන් දෙපොළටත් ඇත්තටම ධෛර්යය ශක්තිය ප්‍රාර්ථනා කරනවා වැඩි වැඩියෙන් මෙවැනි දේවල් මේ සංවිධානය කළා තමන්ගේ අනාගත නංගිලා මල්ලිලා මේ මේ දැනුම පෝෂණය කරන්න කියලා මොකද ඇත්තටම අපි දැනට අඳුරාගෙන ඉන්න ශාස්ත්‍රුන් වහන්සේලා අතුරින් අපේ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රුන් වහන්සේ තමයි පරිසරය ගැන විශාල අවධානයක් අවබෝධයක් ඒ සහ ජනතාවගේ යොමු කිරීමක් කරපු ලෞතර බුදුරජාණන් වහන්සේ මං හිතන්නේ උන්වහන්සේ මං හිතන්නේ උන්වහන්සේගේ දේශනා වලින් සෑහෙන ප්‍රමාණයක් මේ පරිසරයට අදාළ දේශනා තියෙනවා ඔය සූත්‍ර බැලුවොත් ඒ හැම සූත්‍රයකම වගේ අපි හරියට ගැඹුරින් අධ්‍යයනය කරලා බැලුවොත් උන්වහන්සේගේ සූත්‍රවල දේශනාවල මේ පරිසරයේ වටිනාකම අනිවාර්යෙන් ගැබ් වෙලා තියෙනවා. ඉතින් ඒත් ඊට අමතරව වෙනස් ශාස්තුන් වහන්සේලා ක්‍රිස්තුස් වහන්සේ ඊට පස්සේ අල්ලා දෙවියන් වහන්සේ බයිබල් එකේ ඊට පස්සේ ඒ හැම ශාස්තුන් වහන්සේලා ම ප්‍රකාශ කරලා තියෙනවා මේ පරිසරයේ ආරක්ෂා කිරීමේ වැදගත්කම. එතකොට අපි බෞද්ධයන් විදිහට අපිට පොඩි කාලේ ඉගෙන ගත්ත විදිහේ ඒත් දැකි ඒත් එක්කම තියෙන අත්දැකීම් වල අරන් බැලුවත් මම හිතන්නේ මේ පරිසරය ආරක්ෂා කරනවා කියන එක මහත්ඵල මහත් ආනිසංස ගෙන දෙන කාර්යයක් විදිහට තමයි උන්වහන්සේ අනුන්ලා දීලා තියෙන්නේ. අනිත් සාත්තුන් වහන්සේලාත් එහෙමයි. ඉතින් මම විශේෂයෙන් මේ අපේ කිංසුට් මහතුරු දෙපොළ ඒගොල්ලෝ තමයි මේකෙන් මේ මූලිකත්වයේ කියන මේ වැනි දෙයක් මේ දරුවන්ට සංවිධානය කරලා දීලා තියෙන්නේ. මම හිතන්නේ මේක මේ සියලුම දෙනාට මහත්ඵල මහත් ආනිසංස දෙන පුණ්‍ය කටයුත්තක් වෙනවා අනිවාර්යෙන් ඒ සඳහා මේ දායකත්වය ලබා දීම. තේරුණාද මේ කවිඳු? කවිඳු සර්. ඔව්. ඉතින් එහෙනම් අපි දේශනේ පටන් ගමු. මම දැන් මට කියන්න බලන්න ඔය දරුවෝ
लंकावे दें अभी कथाकरण पारिश्रिक घटलू पारिश्रिक घटलूल लंकावे प्रधानतम वगैतीन घटलू पुलवंत दर का अद्यकुदाई लंकावे अंक इकटम तीयन परसर दूषण अंदरंग तीयन पुते मे वन हाने की वन हाने वन हरने के वन हाने की पुते अपे तीयन कला प्रमाण अट दिने दिन नेद सत्य सत्य मसे मसे वसरी वसर अहिमीलाय वन हाला मगोलोट पेन अने दालती मेकपुते मेन मे अपे लंकावे स्वाभाविक वनातर ये वनातर बाधा कर लीन विधिये मेन मेकदमा वन हाने मेक विशाल वशे अदमेन को ලංකාවේ සිදුවීම් පවතින මේ 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 වනහායනයත් එක්ක ලොකු පාරිසරික ගැටලු විශාල ප්‍රමාණයක් අපිට දැන් අත්දැකීමෙන් අපිට විඳින්න සිදු වෙලා තියෙනවා. ඉතින් ඉදිරියේදී සමහර වෙලාවට මේ විදිහට මේ වනහායනයම නැත්තම් වනහරණය කියන එක සිදුවේගෙන ගියොත් මීට වඩා අහිතකර විශාල ප්‍රමාණයේ අහිතකර පාරිසරික තත්ත්වයන් අපිට මූණ දෙන්න වලට මූණ දෙන්න වෙනවා. ඒක අපේ પરම්පරාවට වඩා ඕගොල්ලොන්ගේ પરම්පරාවට දෙගුණ තෙගුණ වෙලා ඒ පාරිසරික තත්ත්වයන් අහිතකර පාරිසරික තත්ත්වයන් විඳින්න සිද්ධ වෙනවා. නේ දැලටත් අපි පාරිසරික තත්ත්වයන් මේ වනහායන නිසා විශාල ප්‍රමාණයක් අඹ විඳින්න පවතිනවා. දැන් අපිට ඕන තරම් පුතේ උදාහරණ දෙන්න පුළුවන් මේ මහනුවර දිස්ත්‍රික්කයේ अनुराधपुर दिस्ट्रिके पोलोनर दिस्ट्रिके बदुर्ल दिस्ट्रिके मे अहित प्रतिपाल वलट विधिमट सिधुने का नवत्ता बरविला नमूत अभी मेक अभीकर वगे मेक यम किसी अभी करन्नट नेत्र व्यक्तिम अब मेक अभी नवत्ता बैन मेक अर अभी पालने करगतयुत वेनवा अरे अभी क्या कंट्रोल करगन्वा किल एक करगतयुत वेनवा दें बलांड दें अभी दें मेन मे वर्ण हायने कर्णवा कीर्ण कट खिलिम संबंधवन मे पृथ्वी ताले जीव जीवत्र सत्या कव मड़की अंड बलांड कि दी අපි මනුෂ්‍ය කියන සත්ත්ව කොටස මිනිසා. එතකොට මේ මිනිසා කියන සත්ත්ව කොටසේ තමයි අතරම දුවේ පුතේ මෙන්න මේ වනහරණයට 99 කින්ම දායක වෙන්නේ. මම ඒක ඕගලන්ට උදාහරණයකින් කියන්නම්. දැන් හිතන්න අපේ අපි දන්න අලි ගහනයක් ඉන්නවා කියලා. අලි ප්‍රමාණයක් අපේ ප්‍රදේශයේ ජීවත් වෙනවා කියලා හිතන්න. දැන් ඕගොල්ලෝ ඔයා දැන් ඔය මේක අහගෙන ඉන්න දරුවාගේ ප්‍රදේශයේ යම් කිසි අලි ප්‍රමාණයක් ජීවත් වෙනවා. එතකොට ඒගොල්ලොන්ට අවශ්‍යතාවයන් තමයි ආහාර. නේද? ආහාර අත්‍යවශ්‍යයි. මොකද ඒගොල්ලොන්ගේ පැවැත්ම තියෙන්නේ අපි හැමෝගෙම පැවැත්ම සඳහා මේ ආහාර කියන එක අත්‍යවශ්‍යයි. එතකොට දැන් ඒ මොකක් හරි ස්වභාවික ප්‍රතිඵලයක් හේතුවෙන් ඒ ප්‍රදේශයේ ඒ අලි ගහනේ ජීවත් වීම සඳහා එහෙම නැත්නම් අලින්ට ආහාර නැති වෙලා යනවා. ආහාර නැති වෙලා යනකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ තමංග ප්‍රදේශයේ ආහාර වගා කරලා ආහාර හොයා ගන්නවා. ද එහෙමද?
අවශ්‍ය ආහාර ඒ ප්‍රදේශයේ නිෂ්පාදනය කරගන්න. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ ප්‍රදේශයේ ඒගොල්ලන්ට කරන්න තියෙන එකම කාර්යය තමයි මම මේ උදාහරණයක් විදිහට අලි ගත්තේ. අපෙන් අර අනිත් සත්තු සියල්ලටම මේක සත්‍යයක්. ඒගොල්ලන්ට කරන්න පුළුවන් උපරිම දේ තමයි මේ ප්‍රදේශයෙන් ඒගොල්ලෝ ආහාර තියෙන වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වෙනවා. සංක්‍රමණය වෙනවා කියන්නේ යනවා ඒගොල්ලෝ ආහාර හොයාගෙන. එතකොට මේ ප්‍රදේශයේ ඔන්න අලි ගහන්නේ නැති වෙනවා. එතකොට ඔන්න වෙනත් ප්‍රදේශයකට ඒගොල්ලෝ යනවා. ප්‍රධාන වශයෙන් මේ ඒගොල්ලෝ හොයාගෙන යන්නේ පුතේ ආහාර. එතකොට මම මේ ඕගොල්ලන්ට කියන්න උත්සාහ කරන්නේ, හැබැයි අපි ඒ ප්‍රදේශයෙන් අපිට ආහාර නැහැ කියලා යනවද? අපි යන්නේ නැහැ. හරි, අපි ඒ ප්‍රදේශෙම ජීවත් වෙලා ඉන්නවා. අපිට අවශ්‍ය ආහාර විවිධ ක්‍රම මගින්, විද්‍යානුකූල ක්‍රම මගින්, නවීන තාක්ෂණික ක්‍රම මගින්, ඒ සියල්ලම අපි යොදාගෙන අපිට අවශ්‍ය ආහාර ප්‍රමාණය අපි ඒ ප්‍රදේශයේ වගා කරගන්න. ඔන්න ඕක තමයි පුතේ අපේ සත්තු අනිත් හැම සතෙක්ම අතර වෙනස. පාරිසරික වශයෙන් ජීව විද්‍යාත්මක වෙනස් ගොඩාක් තියෙනවා. අපේ වෙනස් සත්තු දැන් අපි මිනිසයි වෙනස් සතෙකුයි සංසන්දනය කරොත් ජීව විද්‍යාත්මක වෙනස්කම් ගොඩාක් තියෙනවා. ඒවා ඕගොල්ලොන්ට ඉගෙන ගන්න පුළුවන් වෙයි උසස් පෙළදී, එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයේදී, ඊට පස්සේ වැඩිදුර අධ්‍යාපනයේදී ඒවා මේ පුළුල් විදිහට ඉගෙන ගන්න පුළුවන් වෙයි. දැන් මෙතන මේ අපි ඒගොල්ලොන්ගේ කියන්නේ වෙනස් සත්තුන්ගේ අතර වෙනස තමයි පාරිසරික වශයෙන් තියෙන වෙනස තමයි ඒගොල්ලෝ මොනම වෙලාවකවත් ජීවත් වෙන මෙන්න මේක තමයි වැදගත්ම දේ. ස්වභාවික පරිසරය වෙනස් කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට තේරෙනවද? මොනම වෙලාවකවත් ඒගොල්ලෝ ජීවත් වෙන ස්වභාවික පරිසරය වෙනස් කරන්නේ නැහැ. හැබැයි අද්විතීය ජීවියෙක් වෙන මිනිසා ඒගොල්ලෝ ජීවත් වෙන ස්වභාවික පරිසරය වෙනස් කරනවා. අර උදාහරණ නැවතත් අපි අපිට අවශ්‍ය ආහාර ප්‍රමාණය අපි නිෂ්පාදනය කරගන්නවා. ඒක තමයි ප්‍රධානතම වෙනස, පාරිසරික වෙනස. මෙන්න මේක මං හිතන්නේ සියලු දෙනාටම අපේ සිසු දරුදරියන්ට ඉතාමත් වැදගත් වෙයි. ප්‍රධානම පාරිසරික වෙනස මොකද්ද? ඒගොල්ලෝ සත්තුන්ගේ අපේ කියලා ඇහුවොත් මෙන්න මේක තමයි පුතේ වෙනස. එතකොට අපි අවශ්‍ය නම් තමන්ගේ ජීවත් වෙන පරිසරය වෙනස් කරලා නිවාස හදනවා, ගොඩ නැගිලි හදනවා. දැන් හිතන්න බලන්න ඕගොල්ලොන්ගේ කිංසුඩ් විද්‍යාලේ මං හිතන්නේ දැනට අවුරුදු 150කට 200කට විතර උඩදී ඔය හරිය තියෙන්න ඇත්තේ ඝන කැලෑවක්. ඒ ඝන කැලෑව ඒ කන්ද කපලා අපි විද්‍යාලයක් ගොඩ නැගුවා. එතකොට හැබැයි ඒ එතන ඒ විද්‍යාලය ගොඩ නැගුවට හැබැයි අපිට අපේ මානව සංහතියට කිසිදු අවඩක් සිදු වෙලා නැහැ. මොකද එතන අපි අධ්‍යාපනය ලබා දෙන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරගෙන ඉන්නවා අපේ අනාගත දරු පරම්පරාවට. හිතන්නකෝ ඔය කිංසුඩ් විද්‍යාලය ආරම්භ කරපු දවසේ ඉඳලා ඒත් එක්කම අනිත් දරුවන්ගේ විද්‍යාලයත් එහෙමමයි. මම අර දන්න නිසා කිංසුඩ් විද්‍යාලය ගැනම කියන්නේ. ආරම්භයේ ඉඳලා මේ රටට කොච්චර වැඩදායි වැඩගත් දැනුම තියෙන මේ රටට ඒ වගේම අපේ ලෝකයට කීම් කරන්න ඇද්ද? එතකොට අපි පරිසරය ගැන හිතලා ඒ පරිසරය විනාශ කරන්න හොඳ නෑ, මෙතන කන්දක් තියෙනවා ඒක කපන්න හොඳ නෑ, මෙතන කැලයක් තියෙනවා ඒක කපන්න හොඳ නෑ කියලා හැබැයි අපි ඒ ගොඩනැගිල්ල ඒ විද්‍යාලය එතන ස්ථාපිත කරේ නැත්නම් ඒකත් අපිට ලොකු ප්‍රශ්නයක් මේ ලෝකයේ දියුණුවත් එක්ක යනකොට. ඒක නිසා අපි ඔන්න ඕකට කියන පුතේ වචනයක්, අපි පරිසරය ගැනම හිත හිතා ඉඳලා අපේ සංවර්ධන කටයුතු නවත්ත ගන්නත් බෑ. මේවා මේ පරිසරය ගැනත් හිතන්නට ඕන. ඒ වගේම මානව සමාජ සංවර්ධනයක් තියෙන්නත් ඕන. ඒක නිසා ඒ දෙකම සමබරව ඉදිරියට ගෙන යන
වචන මේ කාර්තව්‍යයට තමයි අපි කියන්නේ මොකද්ද ඒකට කියනවා තිරසාර සංවර්ධනය කියලා අහලා තියෙනවද ඔයගොල්ලෝ संबंध स्वर्णवर्ण धर इन स्वर्णवर्ण धर इनोट अरसार संवर्धन मुखाते तिरसार संवर्धन परिसर हितमीन සංවර්ධනය ගැනත් හිතමින් පරිසර හිතකාමී විදිහට අපි සංවර්ධනයක් කරනවා ඒක තමයි තිරසාර සංවර්ධනය දැන් මොකද්ද මෙතන වෙලා තියෙන්නේ දැන් අපි සමහර බලපෑම පරිසරයේ තියෙන බලපෑම පිළිගන්නේ නැතුව එහෙම නැත්නම් ගණන් ගන්න නැතුව ඒ ගැන සැලකිලිමත් නැවෙන විදිහට අපි මේ සංවර්ධන කටයුතු සිදු කරුල් ලබනවා මේක කරන්නේ මනුෂ්‍යයා පමණයි ඒකයි මට මේ දරුදරයන්ට කියලා දෙන්න අවශ්‍යතාවය තිබුණේ මේක සිදු කරන ලබන්නේ ඒ කියන්නේ පරිසරයේ අපිට අවශ්‍ය විදිහට පුතේ වෙනස් කරගන්නේ පරිසරයේ අපිට අවශ්‍ය විදිහට දුවේ වෙනස් කරමින් අපිට අවශ්‍ය දේවල් ඉදිකිරීම කටයුතු කරන්නේ ඒත් එක්කම අපිට අවශ්‍ය විදිහට ජීවත් වෙන්නේ අපේ ජීවන මාර්ගය සදා ගන්නේ මේ මිනිසා කියන සත්‍යයා පමණයි වෙනත් කිසිදු සත්ත්ව කොටසක් ඒක කරන්නේ නැහැ පරිසරය ඒගොල්ලෝ වෙනස් කරන්නේ නැහැ ඒගොල්ලොන්ට ඒක කරන්නටත් බෑ එහෙම කරන්නේත් නැහැ එතකොට මේ පාරිසරික වශයෙන් අපි පරිසරයේ අපේ සුද්ධ පරිසරය එහෙම නැත්නම් අපි ජීවත් වෙන වටපිටාව වෙනස් කරනවා වගේම එහෙනම් අපිට තමයි පුළුවන් වෙන්නේ මේ පරිසරය හදන්නත් පරිසරය අපිට තමයි පුළුවන් වෙන්නේ මේ පරිසරය නැවත යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වෙන්නේ මේ අපිට. ඒ කියන්නේ මිනිස්යාට තමයි කෙටියෙන්ම කියනවා නම් මේ මිනිස්යා කියන ජීවියාට තමයි මේ පරිසරය වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පරිසරය විනාශ කරන්න පුළුවන් වෙන්නේ අපිට. ඒ වගේම පරිසරයේ සුවදායි වටන සුවදායි ස්ථානයක් බවට පත් කරන්න පුළුවන් වෙන්නේ මේ මේ කතා කරන ඔබට සහ මේ මට සහ අසා සිටින ඔබට හරිද ඒක නිසා තමයි වැදගත් වෙන්නේ ඉතින් දැන් අපි මෙන්න මේ වන හායනය කියන එක සිදු කරනු ලබන්නේ 99.9%ක්ම මිනිසා විසින් එතකොට දැන් ලංකාවේ දැන් වන ගහනයක් කියන එකක් තියෙනවා ලංකාවේ යම්කිසි වනාන්තර ප්‍රමාණයක් තියෙනවා ඒ වනාන්තර මං හිතන්නේ ඕගොල්ලෝ දන්නවා ඇති විවිධ වනාන්තර වර්ග තියෙනවා වැසි වනාන්තර කියලා එකක් තියෙනවා කඳුකර වනාන්තර තියෙනවා ඊට පස්සේ වියලි වනාන්තර කියනවා ඊට පස්සේ කඩොලාන කියලා වනාන්තර වර්ගයක් තියෙනවා ඉතාමත්ම වැදගත් අපේ පරිසරයට ඉතාමත් වැදගත් කාර්යයක් කාර්යයක් සිදු කරන ලබන වනාන්තර ප්‍රමාණයක් මෙන්න මේ වගේ විශාල ප්‍රමාණයක විහිදිච්චි වනාන්තර විවිධත්වයක් තියෙනවා විශාල විවිධත්වයක පරාසයක පැතිරිච්චි වනාන්තර ප්‍රමාණයක් තියෙනවා ඉතින් ඒවා පිළිබඳව ඇත්තටම වැඩිදුර අධ්‍යාපනය දැන් අපි හිතන්න බලුවන් වැසි වනාන්තර කියන්නේ මොනවද කඳුකර වනාන්තර කියන්නේ මොනවද කියලා වැඩි විස්තර ඔයගලන්ට මම හිතන්නේ පාසලෙත් ඒත් එක්කම විශ්වවිද්‍යාලේ යන විශ්වවිද්‍යාලෙත් එහෙම නැත්නම් උසස් අධ්‍යාපන ඊටත් වඩා උසස් අධ්‍යාපන ලැබනවා නම් ඒ තැන්වලදී ඔයගලන්ට ලබා ගන්න පුළුවන් වේ දැන් අපිට අවශ්‍ය වෙන්නේ මේ මොන විවිධත්වයක මොන පරාසයක වනාන්තර ලංකාවේ පිහිටනවාද කියන එක දැනගැනීම තමයි අපිට අපේ මට්ටමින් අවශ්‍ය වෙන්නේ. එතකොට වැසි වනාන්තර, කඳුකර වනාන්තර, මම ඉස්සෙල්ලා කිව්වා වගේ වියලි වනාන්තර, කඩොලාන වනාන්තර කියලා වනාන්තර ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ කටුපඳුරු, නේ සුෂ්ක කලාපීය වනාන්තර, ඒ වගේ වනාන්තර විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට දැන් අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මේ වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා පුතේ විවිධ ක්‍රම මෝපායන් අපි විසින් අර අපිට අපිනේ මේ වනාන්තර විනාශ කරන්නේ එතකොට ආරක්ෂා කරන්නත් පුළුවන් වෙන්නේ එහෙනම් අපිට මොකද ඉස්සෙල්ලා අපි කතා කරා මේ සත්තුන්ට මේ වැඩේ කරන්න බෑ සත්තු වනාන්තර විනාශ කරන්නේත් නෑ සත්තු වනාන්තර ආරක්ෂා කරන්න කටයුතු කරන්නේත් නෑ ඒක නිසා මේ දෙකම කරන්න පුළුවන් වෙන්නේ අපිට එතකොට මේ සඳහා
විවිධ මම හිතන්නේ නීතිමය හා නීතිමය ඒ කියන්නේ ගොඩාක් අපි දේවල් අපි භාවිත කරනවා මේ වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා තේරුණාද එහෙනම් නේද එතකොට वन विनाशय हारसी विशाल वन गहन कपेराटे तिबिला मे वन विनाशे आरंभ अभी बलुवत अभी हरगे बलुवत ब्रिताटे अटत्नी ब्रिटानियन यटत कर गत्ता पे रट एतो कोड़ा उन्नो ए खाले तमाई विचाल वशेन में वनांतर विनाश वीम आरंभ उने उन्नो काले एक टा हम उदाहरण तमा देंगे वो गलो दान ना ते ने दापी नोरे वैली पैतरे की हाँ मैं इट पास से दाकुरो पलाते ती ना ඇතරම මේ අපේ මධ්‍යම පළාතේ තමයි ගොඩක්ම තියෙන්නේ බලපුවාම ඒ කඳුකර වනාන්තර එලිපෙහෙලි කරලා තමයි මේ බ්‍රිතාන්‍යයන් විසින් මේ තේවගාව ආරම්භ කරලා තියෙන්නේ තේවගාව කෝපි වගාව වගේ අපනයන භෝග වගා කරලා තියෙන්නේ මේ අපේ විශාල විදිහට තිබ්බ මේ කඳුකර වනාන්තරය එලිපෙහෙලි කරලා එතකොට ඒතන එතනින් තමයි මේ ආරම්භය සිදු වෙන්නේ වනාන්තර විනාශ කරන්න. එතකොට 1948 වෙනකොට අපි 1948 ද ගියොත් 1948 තිබ්බ 180 තිබ්බ වන ප්‍රමාණය 143 දක්වා අඩුලා තියෙනවා. ඉතින් බලන්න එතකොට විශාල වනාන්තර ප්‍රමාණයක් එතකොට ඒ කාලේ ඒ බ්‍රිතාන්‍යයන් විසින් එලිපෙහෙලි කරලා තියෙනවා. නේද මේගොල්ලෝ වගා බිම් සඳහා ඒ කඳුකර වනාන්තර එලි කරලා තියෙනවා. එතකොට දෙන්දි අපි මතක තියාගන්න ඕන කාරණේ තමයි වනාන්තර විනාශය ආරම්භ වුනේ අන්න ඒ අපේ යටත් පිරිත යුගයේ ආරම්භයත් එක්ක. ඊට පස්සේ දැන් අද වෙනකොට ගත්තොත් දැන් බ්‍රිතාන් අපි බ්‍රිතාන්‍යයෙන් මේ රට මුදවාගෙන දැන් අද වෙනකොට අපි ශ්‍රී ලාංකීය ජාතියක් විදිහට අපි මේ ජීවත් වෙනවා කියන අද වෙනකොට අර 143ක් වෙච්ච 1948 දී තිබ්බ 143ක් විතර වෙච්ච වන ගහණය අද වෙනකොට 129 විතර දක්වා පහත වැහැලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ හිතලා බලන්න අපි කොච්චර ප්‍රමාණයක් වනාන්තර විනාශ කරලා තියෙනවද නේද? නේ අපි එතකොට මේ සියලුම වනාන්තර විනාශ කරලා තියෙන්නේ මං හිතන්නේ අපිට මේ ජීවත් වෙන මේ එදා සිට අද දක්වා ජීවත් වෙන අපි මේ ශ්‍රී ලංකාවේ ජීවත් වුණ ශ්‍රී ලාංකිකයන් විසින්. එතකොට නමුත් අපි මේ ප්‍රමාණය කිසිසේත්ම අපේ පරිසරය සුවදායි කරන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ නේද? මේ වනාන්තර අනිවාර්යෙන් ආරක්ෂා කළගත යුතුයි. මේ වනාන්තර නැවත පුළුවන් නම් අපි ඒ සුදුසු ස්ථානවල ස්ථානගත කළ යුතුයි වනාන්තර. ඒ සඳහා තමයි අර අපි ඉස්සෙල්ලා කතා කර ඒ රාජ්‍ය ආයතන ඊට පස්සේ මේ අපි දැන් මේ දේශනයක් කරමින් දේශනයක් ශ්‍රවණය කරමින් මේ අපි හැම දෙයක්ම කරන්නේ මෙන්න මේ සඳහා උදව්වක් සහ උපකාරයක් සිදු වීමට. එතකොට මේකට මේ වනාන්තර වලට පිටේ මේ හායනයට වනාන්තර විනාශයට තියෙන බලපෑව ප්‍රධානතම හේතු මේ හේතුවත් එක්ක ඔයගොල්ලන්ට කියන්න පුළුවන්ද කවුරු හරි මොනවාද හේතු මේ වනාන්තර විනාශ වෙන්න අපිට මේ රටට මේ රටේ බලපෑපු හේතු ප්‍රධානම අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් මේ ජනගහන වර්ධනය කියන එක නෑ අවශ්‍ය නම් පුතේ ලියා ගන්න පුළුවන්. හරිද? දැන් මේ වනාන්තර හායනයට වනාන්තර එහෙම නැත්නම් හරණයට
ප්‍රධාන බලපාපු හේතු ටිකක් තියෙනවා. ඒ හේතු ටික දල වශයෙන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ප්‍රධානතම හේතුව තමයි මේ ජනගහන වර්ධනය කියන එක. එතකොට ජනගහන වර්ධනය කියන එක මොකද්ද? එතකොට අපේ මේ 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 මානුෂ්‍ය සමාජයේ ප්‍රමාණය එහෙම නැත්නම් මිනිසාගේ ප්‍රමාණය දිනෙන් දින නේද වර්ෂයෙන් වර්ෂේ වැඩි වෙනවා. එතකොට ජනගහනය වර්ධනය වෙනවත් එක්ක ඒගොල්ලොන්ට අවශ්‍ය වෙනවා වගා බිම්. ඒගොල්ලොන්ට නිවාස ඉදිකිරීම සඳහා අවශ්‍ය බිම් නේද? ඒක නිසා සමහර වෙලාවට ස්වභාවික වනාන්තරයේ අපිට එලිපෙලි කරන්නට සිද්ධ වෙනවා නේද? ඒ නිසා තමයි ඔය සංවර්ධන ව්‍යාපෘතිත් විවිධ කාලවකවානු වල ගැට ගැහිලා ඉස්සරහට ඉස්සරහට එන්නේ. එතකොට ඒ සංවර්ධන ව්‍යාපෘති අවශ්‍ය වෙන්නේ මොකද? මේ ජනගහන වර්ධනය සමග. මොකද ජනගහනය වර්ධනය වෙනකොට රටකට ඒ සියලු ජනගහනය ඒ පුද්ගලයන් ප්‍රමාණයට ආහාර නිෂ්පාදනය කරලා ලබා දෙන්න අවශ්‍ය වෙනවා. සමහර ආහාර අපි වෙන රටවල් වලින් ගේනවා නේද? හැබැයි සමහර ආහාර අපේ රටේ අපේ රට තුල මේ භූමිය අපි වගා කරනවා. එතකොට ජනගහනය වර්ධනය වෙනකොට මේ ආහාර වසරින් වසර මේ ආහාර අවශ්‍යතාවය වැඩි වෙනවා. වැඩි වෙනවත් එක්ක අපි නව වගා බිම් වලට යන්නට ඕනේ. නව වගා සැලැස්මන් වලට යන්නට ඕනේ නේද? එතකොට නව වගා බිම් අපි කොහෙන්ද හොයාගන්නේ? වෙනත් කොහෙ ලෝකෙන් අපිට හොයාගන්න නැහැනේ. මහමුදෙන් හොයාගන්න නැහැනේ. එතකොට අපිට අපිට කරන්න වෙන්නේ මේ ගොඩ බිමෙන් අපේ ශ්‍රී ලාංකීය ගොඩ බිමෙන් මේ සුදුසු ස්ථාන තෝරා ගන්න. එතකොට ඒ ස්ථාන තෝරා ගන්නකොට ඒ ස්ථානේ එලිපෙහෙරි කරන්න සිද්ධ වෙනවා. ඔන්න ඕක තමයි ප්‍රධානතම හේතුව වනහරණය. එහෙම නැත්නම් අපේ මේ වනය එහෙම නැත්නම් අපේ අපේ කැලෑව නේද අපේ මේ මේ ෆොරස්ට් කවර් එක නේද? මේක අඩු වීමට ප්‍රධානම හේතුව තමයි ජනගහන වර්ධනය කියන එක. එතකොට ඒකත් එක්කම බැඳලා තියෙනවා අර අපි ඉස්සෙල්ලාම කතා කරා වගේ කෘෂිකාර්මික වර්ධනය. දැන් අර කතා කරේ. එතකොට ජනගහනය වර්ධනය වෙනකොට අපි කෘෂිකාර්මික වර්ධනය සිදු කළ යුතු වෙනවා. මොකද මේගොල්ලන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය නිෂ්පාදනය කළා දෙන්න. එතකොට කෘෂිකාර්මයේ නවීන තාක්ෂණය පාවිච්චි කරනකොට කෘෂිකාර්මයේ වර්ධනය වෙනකොට මේ මේ හැම කටයුත්තදීම මං හිතන්නේ සිදු වෙන්නේ තමයි අනිත් පැත්තෙන් බලපුවාම වනය අපිට වනහරණය සිදු වෙනවා. එහෙම නැත්නම් වනහායන සිදු වෙනවා. ඉතින් දැන් බලන්න දැන් අපි හිතන්න අනුරාධපුර පොළොන්නරුව පැත්තට ගියාම මේ පැත්තෙන් බදුල්ල පැත්තට ගියාම සමහරවල් රත්නපුර පැත්තට ගියාම අපි අහලා තියෙනවා නේද හේන් කරනවා කියලා. අහලා තියෙනවද ඔයගොල්ලෝ? හේන කියන එක අහලා තියෙනව නේද? තාල වනාන්තරයක මැද තමයි අපි හේනක් පවත්වාගෙන යන්නේ. මොකද හේනෙන් කරන්නේ අපි අපිට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගා කිරීම. අපිට අවශ්‍ය භෝග වගා කිරීම. එතකොට ඒ එතෙන්දී ඒ හේන කරන ගොවි මහත්තයා විසින් වනය හෙලිපෙරීමක් හෙලිපෙලි කිරීමක් කරනවා, ශාක කැපීමක් කරනවා. අන්න එතකොට වනහරණය සිද්ධ වෙනවා. දැන් ඔන්න බලන්න පළවෙනි ප්‍රධාන හේතුව තමයි ජනගහන වර්ධනය. දෙවැනි ප්‍රධානතම හේතුව තමයි කෘෂිකාර්මික වර්ධනය. එතකොට ආයේ නැවත මේකත් එක්ක බද්ධ වෙලා තියෙන එකක් තමයි අපිට මහා මාර්ගත් අවශ්‍ය වෙනවා නේද? අපිට ගමන් කරන්න ඕනේ, වාහන තියෙනවා ඒව ගමන් කරන්න ඕනේ නේද? දැන් දිස්ත්‍රික් අතර ගමන් කරන්න ඕනේ, අපේ ගමේ ගම්මේ වුණත් ගමන් කළ යුතු තැන් තියෙනවා. අපිට කඩේට යන්නට ඕනේ නේද? වෛද්‍ය මධ්‍යස්ථානට යන්න ඕනේ, පාසලට යන්න ඕනේ. එතකොට මේවට මේ සියලුම දේවල් වලට අපිට මාර්ග සංවර්ධනයක් කිරීමට අවශ්‍ය වෙන පාරවල් හදන්නට වෙනවා. දැන් ඉස්සර අපි පොඩි කාලේ තිබ්බ පාරවල් ඊට වඩා වැඩි මාර්ග ප්‍රමාණයක් තියෙනවා. මොකද ජනගහනය වැඩි වෙනකොට පහසුකම් ලබා දිය යුතු වෙනවා. එතකොට මාර්ග සංවර්ධනයේදී දැන් ඕගොල්ලන්ට පොඩි කාලේ දකින්න මාර්ග නෙවෙයි මං හිතන්නේ තියෙන්නේ. ඕගොල්ලෝ වැඩි හිටිය බඩපත් උනා. එතකොට විශාල මාර්ග ප්‍රමාණයක් ඉදි වෙලා තියෙනවා. එතකොට මේ මාර්ග ඉදි කරනකොට පුතේ නිතැතිම්ම මේ වනය එලි පිහෙලි කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒකෙන් උත් වනහරණයක් සිදු වෙනවා. එහෙම නැත්නම් අපිට තියෙන ස්වභාවික වනාන්තරය විනාශ වෙන්න එක ප්‍රධානතම හේතුවක්. ඊට පස්සේ මොනවද? ඊට පස්සේ දැන් ව්‍යාපාර දිනවනේ. ඊට පස්සේ ව්‍යාපාර දිනවා, රාජ්‍ය ව්‍යාපාර දිනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ ව්‍යාපාර දිනවා. ඒත් එක්කම පුද්ගලික ව්‍යාපාර දිනවා. එතකොට මේ අවශ්‍ය ප්‍රමාණයට නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය පහසුකම් දීමට එතකොට රාජ්‍ය ව්‍යාපාරات වැඩි දියුණු කරන්න සිද්ධ වෙනවා.
ඊළඟට උද්ගලික ව්‍යාපාරත් ඒගොල්ලොන්ගේ ලාභය සඳහා හරි එහෙම නැත්නම් බොහොම ලොකු ලාභයක් උපයන්න නැතුව ඇත්තටම මේ පරිසරයත් එක්ක සංවර්ධනය බද්ධ වෙමින් කරගෙන යන ඒ ව්‍යාපාරක මහතුන් ඉන්නවා ඒ ඕ කවුරුණත් තමන්ගේ ව්‍යාපාරයේ වැඩි දියුණු කරගැනීමට සිද්ධ වෙනවා ඒක මේ සමා වැඩි දියුණු කරන කොටත් ප්‍රධාන වශයෙන්ම මේ වනාන්තර වලට හානියක් සිද්ධ වෙනවා වනාන්තර වලට හානියක් සිද්ධ නොවි ව්‍යාපාර වර්ධනය කරන්න එහෙම නැත්නම් ඒවා වැඩි දියුණු කරන්න ඒ වගේ නිෂ්පාදනයන් වැඩි කරන්න අපහසුයි මොකද ඒ ඒ ඒ සඳහා අනිවාර්යෙන් මේ වනාන්තර සැලකිය යුතු ප්‍රමාණයක් ඔන්න අපිට හායනේ එහෙම නැත්නම් අපිට අහිමි වෙලා පවතිනවා එතකොට අනිත් ප්‍රධානම හේතුව තමයි මේ දැව නිෂ්පාදනය දැව නිෂ්පාදනයෙන් නොත් අපි කරන්නේ ස්වභාවික වනාන්තරයෙන් නේද අපි දැව ලබා ගන්න. ඔව් ස්වභාවික වනාන්තරයෙන් තමයි අපි දැව ලබා ගන්නෙ. මොකද අපි කර්මාන්ත ශාලාවක් ඇතුළේ දැව නිෂ්පාදනය කරන්නේ නැහනේ. දැන් නිෂ්පාදනය කරන දැවක් තියෙනවා එහෙම. ඒ කියන්නේ કૃතිම දැව. නමුත් ඒවා අපි ගොඩාක් පාවිච්චි කරන්නේ නැහැ. මොකද හැම කටයුත්තකටම මේ કૃතිම දැව පාවිච්චි කරගන්න බෑ. මොකද අපි ගොඩාක්ම පාවිච්චි කරන්නේ මේ ස්වභාවික දැව. ඒ කියන්නේ ස්වභාවික අපේ පරිසරයේ වැවෙන ශාක වලින් ලබා ගන්නා දැව. එතකොට මේ සඳහා මොකට පුතේ අපි දැව පාවිච්චි කරන්නේ? මොනවා කරන්නද අපි දැව පාවිච්චි කරන්නේ? අපි ප්‍රධාන වශයෙන් නිවාස හදන්න නේද ගොඩනැගිලි හදන්න දැන් අපේ පාසල හදාගන්න නේ අපේ දේවස්ථානය හදාගන්න අපේ පන්සල හදාගන්න අපි බුදුමැදුරක් නිර්මාණය කරන්න බුදුමැදුර හදාගන්න හැම කටයුත්තකටම අපි මේ දව පාවිච්චි කරන බාන්න දැන් ඕගොල්ලෝ ඉස්කෝලවල තියෙන පුටු ඕගොල්ලෝ ලියන මේසේ වාඩි වෙන ඒ ගුරුතුමන්ලා වාඩි වෙන පුටුව ඒ මේස සියල්ලම අපි මේ ස්වභාවික දව වලින් තමයි නිර්මාණය කළා තියෙන්නේ. එතකොට මේ ස්වභාවික දව අපි කොහෙන්ද ලබා ගන්නෙ? මෙන්න මේ අපේ රටේ තියෙන වනාන්තර වලින් තමයි අපි මේ ස්වභාවික දව අපි ලබා ගන්නෙ. එහෙම නැත්නම් අපේ වතු පිටි වලින් නේද? දැන් අපි බලන්නකෝ අපි කොස් දැව කියනවා තේක දැව කියනවා නේ ඔය ආදි වශයෙන් විශාල කුඹුක් දැව කියනවා ඒ ඒ විශාල ප්‍රමාණයක පැතිරිච්ච දැව ප්‍රමාණයක් අපි පාවිච්චි කරනවා අපි ලබා ගන්නවා නේද අපි දැන් අපි කැමතිනේ අපි හැමෝම කැමති හොඳ දැවයකින් තමන්ගේ නිවස නිර්මාණය කරන්න වටිනා දැවයකින් තමන්ට අවශ්‍ය ගෘහ භාණ්ඩ නිර්මාණය කර ගැනීම සඳහා අපි හැමෝම කැමති ඒක නිසා පුළුවන් තරම් අපි උත්සාහ කරනවා මෙන්න මේ දැව ස්වභාවික පරිසරයෙන් වටිනාම දැවේ ලබා ගන්න. එතකොට පුතේ වෙන්නේ මොකද්ද වටිනාම තියෙන ශාකය මේ පරිසරයට අහිමි වෙලා යනවා. සමාලාට මේ පරිසරයට විතරක් නෙවෙයි. සමාලාට අනාගතේ ඕගොල්ලොන්ට ඒ ඒ ඒ ශාකය සමාලාට ඕගොල්ලෝගෙන් ඇති වෙන પરම්පරාවට දකින්නවත් නැති වෙනවා. එහෙම අඩු වෙලා ගිහිල්ලා සමාල්ලාට මේ පරිසරයෙන් තුරන් වෙන්නත් පුළුවන්. එතකොට මෙන්න මේවා ගැන ඕගොල්ලෝ දැනගෙන ඉන්න එක ඉතාමත් වැදගත් කියලා අපි විශ්වාස කරනවා. මොකද ඉදිරියේ මේ රටේ අනාගතයේ අයිතිකාරයෝ ඔබ. මේ අනාගතය බාරගන්න ඉන්න ඒ අයිතිකරුවන් ඔබ, හිමිකරුවන් ඔබ. නේ ඕගොල්ලොන් තමයි මේ પરම්පරාව විසින් මේ පරිසරය දායක කළා දෙයිලා යන්නේ මේ පරිසරය දායක කරනවා කියන්නේ මේ සියලුම දේවල් මේ ස්වභාවික වනාන්තර ටික ඕගොල්ලොන්ට තමයි දායක වෙන්නේ ඕගොල්ලොන් තමයි ආරක්ෂා වෙන්නේ ඕගොල්ලොන්ට තමයි බාර දීලා අපි මේ ආසංගමයි යන්නේ අවදාරි මේ දැන් ඉන්න પરම්පරාව නේ එතකොට ඕගොල්ලෝ තමයි මේක తాවකාලික බාරකරුවා වෙලා මෙන්න මේක ආරක්ෂා කරලා ඕගොල්ලොන්ගෙන් ඇති වෙන પરම්පරාවට නැවත බාර දිය යුතු වෙන්නේ එන ඒ නිසා තමයි මෙන්න මේ අපි කතා කරන මේ වනාන්තර හායනය වෙන්න වනාන්තර හරණය වෙන්න මොනවාද බලපාන හේතු කියන එක අපිට ඉතාමත් වැදගත් පුතේ. එතකොට මෙන්න මේ ප්‍රධානතම හේතු ටික අපි හොඳට මතක තියාගන්න ඕන මේ සඳහා අධ්‍යයනය කරලු තියෙනවා. මොකද ඒ සඳහා අපි හරියට අධ්‍යයනය කරොත් තමයි
මෙන්න මේක නවත්ත ගන්න පුළුවන් වෙන්නේ. අර මං ඉස්සෙල්ලා කතිකාව පටන් ගන්නකොට කිව්වේ මේ පරිසරය වෙනස් කරන්න පුළුවන්, මේ පරිසරයට හානි කරන්න පුළුවන් ලෝකේ ජීවත් වෙන එකම ජීවියා මිනිසා නම් පරිසරය නැවත සකස් කළ යුතු කරන්න පුළුවන් එකම ජීවියත් මිනිසා. වෙන අපිට මේක වෙන ජීවියෙකුට, එහෙම නැත්නම් අලියෙකුට නේද, එහෙම නැත්නම් අපේ ගෙදර දොර ඇති කරන සුරතල් සතෙකුට, එහෙම නැත්නම් වෙනත් අපි පක්ෂියෙකුට මේක බාර දෙන්න බෑ. මොකද ඒගොල්ලොන්ට මේක කරන්න බෑ, මේ පරිසරය සෝදායි කරන්න බෑ ඒගොල්ලොන්ට. ඒ වගේ මේගොල්ලොන්ගේ ඒගොල්ලෝ මේ පරිසරයට හානි කරන්නේ නැහැ. එතකොට පරිසරයට හානි කරන, පරිසරය නැවත ගොඩ නැගිය හැකි ලෝකේ ජීවත්වන එකම සත්වයා තමයි, මම හිතන්නේ මේ මිහි මඩල තුලම ජීවත්වන එකම සත්වයා තමයි මිනිසා. එතකොට මෙන්න මේ ප්‍රධානතම කරුණු ඔයගොල්ලෝ පරිසර නියමෝ විදියට, එහෙම නැත්නම් ඔයගොල්ලෝ විවිධ සංවිධාන, පරිසර සංවිධාන පාසලේ විවිධ පරිසර වැඩසටහන් පාසලේ විවිධ පරිසර සංවිධානවල නියෝජිතව තමයි මෙතන ඉන්නේ. එතකොට ඕගොල්ලෝගේ තුල අදහසක් ගොඩනැගීම අපිට ඉතාමත් අවශ්‍ය වෙනවා මේ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා. එතකොට මෙන්න ඔන්න අපි දැන් කතා කරා දල වශයෙන් වනාන්තර වනහරණය කියන්නේ මොකද්ද, වනහරණය වෙන්න හේතු මොනවද. ඔන්න දැන් අපි බලන්නට ඕනේ අහිතකර ප්‍රතිඵලත් නේද. මේ අපිට මේ අහිතකර ප්‍රතිඵල ගැන අපි දැනුවත් උනේ නැත්නම් අපි ඒ තරම් මේ පිළිබඳව හිතන්නේ නැහැ. ශාකයක් කපන්න නොකපා ඉඳ අපි කෙලෙන්නේ නැහැ මේ ශාකය කැපුවොත් අපිට යම්කිසි අහිතකර ප්‍රතිඵලයක් එයි කියලා දන්නේ නැත්තම්. ඒක නිසා අපි මෙන්න මේ අහිතකර ප්‍රතිඵල මොනවද කියන එකත් අපි සැකවින් දැනගෙන ඉන්නට ඕන. එතකොට මොකද්ද ප්‍රධාන වනගහනයේ තුරන් වෙනකොට ප්‍රධානතම අහිතකර ප්‍රතිඵලය මොකද්ද අපිට සිද්ධ වෙන කියන්න පුළුවන්ද කාට හරි? ඔය අපේ වැඩිහිටි කවුරු හරි දරුවෙක් කියන ශිෂ්‍යෙක් ස්වර්ණ වර්ණ වගේ ඉන්න දරුවෙක් ඉන්නවද? දරුවෝ ඉන්නව නේද? කියන්න පුළුවන්ද කාට හරි? වන හරණය නිසා, එහෙම නැත්නම් වනාන්තර විනාශය නිසා ප්‍රධානම එක තමයි උෂ්ණත්වය වැඩි වෙන එක. දරුවෝ කීප දෙනෙක් එක කිව්වා උත්තරේ. බොහොම හොඳයි, හොඳ දැනුම් සම්භාරයක් තියෙන කියවන නේද, හොඳට පාසලේ වැඩ කටයුතු සිදු කරන දරුවෝ ඉන්නවා අපේ. ඒකට ඇත්තටම අපිට හරිම ආඩම්බරයක්, අපිට ගෞරවයක් ඒක ඕගොල්ලොත් එක්ක කතා බහ කරන්න ලැබීම පිළිබඳව. උෂ්ණත්වය වැඩිවීම තමයි පුතේ ප්‍රධානතම අහිතකර ප්‍රතිඵලය මේ වන ගහනය අඩු වීම නිසා. ඒක මම අර මේ කතාවේ ප්‍රයිස්තේදිම ඕගොල්ලොන්ට කිව්වේ අපි පොඩි කාලේ සිටිය පරිසරයේ තිබ්බ උෂ්ණත්වයයි දැන් අපි වැඩිහිටියෝ බවට පත් වෙලා ඉන්නකොට තියෙන පරිසරයේ තියෙන උෂ්ණත්වයයි අපිට හොඳට දැනෙනවා, හොඳට සංවේදනය වෙනවා. අපේ මේ සමෙන්නේ අපිට උෂ්ණත්වය දැනෙන්නේ, ඒ සමට අපිට හොඳට දැනෙනවා. මොකද ඉස්සර හරිම සීතල ප්‍රදේශ, දැන් හරිම උෂ්ණ ප්‍රදේශ බවට පත් වෙලා තියෙනවා නේද. ඒකට මේක ඔයගොල්ලෝගේ අම්මලාගෙන් අප්පච්චිලාගෙන් අහන්ද මේ කාර්යය පරම සත්‍යයක්. මේක ඇත්තටම අපිට දැනෙන දෙයක්. මේ පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා කියලා අපිට හොඳටම දැනෙනවා. ඒක අපේ ඇඟටත් දැනෙනවා, අපේ ශරීරයටත් දැනෙනවා. ඊට පස්සේ නවීන ඕන්නම් විද්‍යානුකූල ක්‍රම මගින් අපිට ඔප්පු කරලා පෙන්වන්නත් පුළුවන්. දැන් ඕගොල්ලෝ ශිෂ්‍යව විදිහට ඕගොල්ලෝ 8 වසර වෙන්න පුළුවන්, 9 වසර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් උසස් පෙළ පන්තිය වෙන්න පුළුවන්. ඕගොල්ලොන්ට යම්කිසි මේ පරිසරයේ උෂ්ණත්වයක් දැනෙනවනේ. එතකොට ඕගොල්ලොන්ට කවදා හරි ඕගොල්ලෝ වැඩි හිටියොත් තාම ඕගොල්ලොන්ට තේරෙයි දැන් ඉන්න පරිසරයේ උෂ්ණත්වය නෙමෙයි තව අවුරුදු 10කින් 15කින් එහෙම නැත්නම් 20කින් 25කින් තියෙන්නේ. එතකොට උෂ්ණත්ව වෙනස කියන එක මේ බද්ධ වෙලා තියෙනවා කෙලින්ම මේ වන හරණයත් එක්ක. එතකොට මේකත් එක්ක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ශීඝ්‍ර විදිහට පරිසරයේ වැඩි වෙනවා. මේකත් එක්ක තව පරිසර ගැටලු විශාල ප්‍රමාණයක් අපිට මුහුණ දෙන්න වෙනවා. උෂ්ණත්වය වැඩි වීම, කාබන් ඩයොක්සයිඩ් වැඩි වීම, ඊට පස්සේ මොකද වෙන්නේ, ආහාර නිෂ්පාදනය අඩු වෙනවා. ඔන්න
අහිතකර ප්‍රතිඵල අපි මේ වන වනාන්තර අපි අපිට අපි කපලා දාපුවාම ඉවක් බවක් නැතුව විනාශ කරපුවාම මේ අපි සාකච්ඡා කරන්නේ අපිට එන අහිතකර ප්‍රතිඵල ආහාර නිෂ්පාදනය අඩු වෙනවා ආහාර නිෂ්පාදනය අඩු වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වුණාම එතකොට මේ මේ සාකවලට මේ පරිසරයේ ජීවත් වෙන්නට බැරි වෙනවා එතකොට අපි අපේ ඇඟෙන් අපිට අවශ්‍ය ආහාර ප්‍රමාණය අපි නිෂ්පාදනය කරන්නේ නැහැනේ ඒක හැමෝම දන්නවා මම හිතන්නේ 6 වසරෙන් උඩ දරුවෝ හැමෝම දන්නවා අපි නිතරම ශාකයක නිෂ්පාදනය කරන ආහාර වලින් තමයි අපෙන්නේ පුතේ නේ ඒ ආහාර තමයි අපි පරිභෝජනය කරන්නේ එතකොට ශාක නැති වුණොත් අනිවාර්යෙන් අපිට ආහාර නැති වෙනවා එතකොට මේ පාරිසරික තත්ත්වයන් විනාශ වෙලා මේ වන හායනය තුලින් අපි අපි කරගන්නේ ආහාර නිෂ්පාදනය අඩු කරගන්නවා නේද ඊට අමතරව ප්‍රධානතම හේතුව මේ අහිතකර ප්‍රතිඵලයක් තමයි මේ අපේ පරිසරයේ ඉන්න ජෛව විවිධත්වය අඩු වෙනවා ඔන්න මම ආයෙත් අපි මගේ කතාවේ මුලට යනවා අර මම කිව්වේ අපි ඉස්සර සමනැලේ හරියට දැක්කා කියලා දැන් සමනැලේව දකින්න නැහැ අපිට ඇත්තටම කලාතුරකින් සමනැලේ දෙන්නේ දකින්නවා ඉස්සර එහෙම නැහැ සමනැලේ 200 300 එකට පියාඹන යනවා අපි දැකලා තියෙනවා මං හිතන්නේ මේ දරුවෝ මං හිතන්නේ ඒක දැකලා නැතු ඇති කලාතුරකින් දැකපු දරුවෝ ඇති මෙන්න ඉස්සෙල්ලා කතා කරපු එක තමයි ජෛව විවිධත්වය අඩු වෙන. ඒ කියන්නේ පරිසරයේ ඉන්න ජීවීන්ගේ ප්‍රමාණය ජීවීන්ගේ තියෙන විවිධත්වය අඩු වෙනවා මේ වන හරණය තුලින්. මෙන්න මේ 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 ටික තමයි පුතේ අපි ප්‍රධාන වශයෙන් දැනගන්නට ඕනේ වන හරණය කියන මාතෘකාව ඇතුලේ ඒත් එක්කම දැන් අපේ සියලුම ආයතනවල එතන මධ්‍යම පරිසර අධිකාරිය ඕගොල්ලෝ ඉගෙන ගන්න ලබන අධ්‍යාපන අමාත්‍යාංශය ඊට පස්සේ රටේ තියෙන සියලුම රාජ්‍ය ආයතන ඒත් එක්කම පුද්ගලික ආයතන එකතු වෙලා මෙන්න මේ වන ගහණය මොකද මේවා ගැන දැනුවත් වෙලා මොකද මේ වන වනය කියන එක අපිට ඉතාමත් වැදගත් වෙන නිසා දැනට අපිට 129ක් විතර තියෙන වන ගහණය 132කට විතර වර්ධනය කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා. ඉතින් ඒක නිසා තමයි ඕගොල්ලොන්ට අන්න ඒක ප්‍රතිබලයක් විතර තමයි ඕගොල්ලෝ පරිසර නියමුව කරනකොට අපි පැලයක් හිටවන්න කියලා කියන්නේ. ඕගොල්ලොන්ගේ උපන්දිනය වෙනුවෙන් වෙන මොනවත් කේක් එකක් කපන්න නෙවෙයි කියන්නේ අපි කියනවා පැලයක් හිටවන්න කියලා නේද? ඒක දැන් ඇත්තටම අපේ දෙමව්පියොත් එක්ක කියනවා දෙමව්පියෝ සඳහා දරුවෝ යොමු කරනවා. ඒක ඉතාමත් හොඳ තත්ත්වයක් ඇත්තටම සන්තෝෂ වෙන්න ඕන තත්ත්වයක්. කේක් එකක් අරන් ඇවිල්ලා දරුවෝගේ උපන්දිනයට කපලා කේක් එක භුක්ති විඳිනා වෙනුවට පුතේ පැලයක් සිටවන්න ඒක තමයි අපිට කරන්න පුළුවන් හොඳම උපන්දින ත්‍යාගය කියලා දැනට ඇත්තටම අවබෝධ කරගෙන ඉන්නවා. මං හිතන්නේ දරුවෝ ඕගොල්ලෝ ඒක කරලා නැත්තම් අපි ඉදිරියේදී ඒක සිදු කරයි කියලා මේ විශ්වාස කරනවා. ඒ සඳහා යොමු කරන්න තමා ඕගොල්ලොන්ට අපි පරිසර නියමුවෙක් වෙනවා නම් අනිවාර්යෙන් පැලයක් හිටවලා ඒක මාස 6ක්වත් රැක බලා ගත යුතුයි කියලා අපි කියන්නේ නේද? අර අපි ශාක පොත කියලා ගන්නටත් උත්තරනවානේ. ඒ ශාක පොතේ අපි කියනවා ඒක ඒ පැලේ වර්ධනය සටහන් කරගෙන එන්න කියලා. ඒ සඳහා අපි ලකුණු ප්‍රමාණයකුත් වෙන් කරනවා. මොකද ඒ පිළිබඳව අපේ වීරගොන්ස හොඳට ඕගොල්ලොන්ට කියලා දෙයි කියලා දැනට කියලා දෙලත් ඇති. ඊට පස්සේ පුතේ අපිට වැදගත්ම මොකද්ද පරිසරේ දැන් අපි ඔන්න වන හරණය ගැන කතා කරා. ඊට පස්සේ එතෙන්දි මම කතා කරන්නේ නේද වනයක් කියන්නේ මොකද්ද කියන එකක් ඇතුලේ කතා කරනකොට කඩලාන ශාක කියලා ප්‍රමාණයක් තියෙනවා නේද? එතකොට මේ කඩලාන ශාක කොහෙද තියෙන්නේ? අපේ ගොඩාක් ඔය මුහුදු ආශ්‍රිතව කලපු ආශ්‍රිතව අපිට වැදගත්ම ජීවි කොට්ටාසයක් තමයි නැත්නම් ශාක කොට්ටාසයක් තමයි මේ කඩලාන කියලා කියන එක. එතකොට මේ කඩලාන පරිසරයේ ශ්‍රී ලංකාවේ වැදගත් පරිසර පද්ධතියක්. හරිද? එතකොට මේ වගේ මේ කඩලාන පරිසරය තුළ මේ පරිසරයට මේකටම අනුගත වෙලා විශාල ජීවීන් ප්‍රමාණයක් ජීවත් වෙනවා මේ කඩලාන පරිසර පද්ධතිය තුළ. ඔයගොල්ලෝ දන්නවද කඩලාන? අහලා තියෙනවද? දැකලා තියෙනවද? සමාජ මාධ්‍ය වලින් හරි දැකලා තියෙනවා මේ කඩලාන කියන්නේ මොකද්ද කියලා නේද? දැන් මේ කඩලාන
ඇත්තටම අපිට මුහුදු ගොඩ ගැලීම ඊට පස්සේ ගම් වතුර වලට විශාල ආරක්ෂාවක් සපයනවා අපේ ගොඩ බිමට මේ කඩලාන පරිසර පද්ධතිය නේද එතකොට 1915 සිට 1915 ඉඳලා ගත්තොත් අද වෙනකොට අපේ රටේ තියෙන කඩලාන පරිසර පද්ධතියෙන් 70%කට හානි වෙලා තියෙනවා 100%කට 70%කට හානි වෙලා තියෙනවා ඔන්න බලන්න පරිසර ඒ කියන්නේ හානියේ ප්‍රමාණය බලන්න නේද ඒ කියන්නේ කඩලාන පරිසර පද්ධතියේ සෑහෙන ප්‍රමාණයක් දැනට අපි හානි කරගෙන තියෙනවා සෑහෙන ප්‍රමාණයක් අපි විනාශ කරලා දාලා තියෙනවා ඒක සුළු ප්‍රමාණයක් නෙමෙයි 1915 තිබ්බ ප්‍රමාණය වගේ 70%ක් අඩු කරලා තියෙනවා නේද එතකොට දැන් තියෙන්නේ අපිට ඉතුරුලා 30යි 30යි කඩලාන පරිසර පද්ධතියේ තියෙන්නේ දැන් ඒක ඒකට හේතු අඩලාන ඒ එහෙම විනාශ වෙන්න හේතුත් මේ අපේ මනුෂ්‍ය වර්ගයාගේ ක්‍රියාකාරකම්ම තමයි අර ඉස්සෙල්ලා වගේ අපි ඉස්සෙල්ලා කතා කරා වගේ සත්තුන්ගේ ක්‍රියාකාරකම් නෙවෙයි ඒකට මේකටත් විශාල වශයෙන් බලපානවා මේ කෘෂිකාර්මික කටයුතු නේද මේ දැන් මේ කතා කරන්නේ අපි කඩලාන පරිසර පද්ධතිය පරිසර මේ කඩලාන පරිසර පද්ධතිය හානි වෙන්න තිබ්බ තියෙන හේතු හරිද පුතේ ඇහෙනව නේද හැමෝටම ඇහෙනව නේද ඇහෙනවා එතකොට මේකෙත් අපිට තියෙනවා කෘෂිකාර්මික කෘෂිකාර්මික කටයුතු තමයි ගොඩාක් ඔන්න මම දැන් ඕක දාන ඔන්න බලන්න කඩලාන පරිසර පද්ධතියක් ඔයගොල්ලොන්ට පේන්නේ කෘෂිකාර්මික කටයුතු තමයි ප්‍රධානම හේතුව මේ කඩලාන පරිසර පද්ධතිය අඩු වෙන්නේ ඊට පස්සේ විශේෂයෙන් දීවර කර්මාන්තය දීවර කර්මාන්තය සිදු කරන කොටත් මේ කඩලාන පද්ධතියට ගොඩාක් හානි සිදු වෙනවා එතකොට දීවර කර්මාන්තය කියන එක හැමෝම දන්නවනේ අපි එතකොට මුහුදෙන් අපිට ස්වභාවික මුහුදෙන් අපි යම්කිසි මත්ස්‍ය සම්පතක් නෙලා ගන්න ලබනවා නේද එහෙම නැත්නම් රට අභ්‍යන්තරයේ තියෙන අපේ ජලාශවලුත් අපි මත්ස්‍ය සම්පතක් නෙලා ගනු ලබනවා නමුත් අපි ප්‍රධාන වශයෙන්ම දීවරයෝ දීවර සම්පත අපි ලබා ගන්නේ ස්වභාවික මුහුදෙන්. එතකොට මෙන්න මේ කඩලාන පරිසර පද්ධතිය තියෙන්නේ අපේ රටේ මුහුදු සීමාවේ තමයි තියෙන්නේ. මුහුද අයිනේ කලප වගනේ තමයි කඩලාන තියෙන්නේ. එතකොට මේ දීවර කටයුතු විශාල ප්‍රමාණයක් මේ මේ හානියට හේතු වෙලා තියෙනවා. ඊට පස්සේ අපි උතේ ස්වභාවිකව නෙවෙයි අපි විසින් අර අපි අර මිනිස්සයා විසින් තමන්ගේ ආහාරය වගා කරගන්නවානේ. එතකොට අපි ජලජ ජීවීනුත් අපි අපේ අවශ්‍ය සඳහා පරිභෝජන සඳහා අපි වගා කරනවා. ජලජ ජීවීන් නේද? විවිධ වර්ගයේ ජීවීන් අපි වගා කරගන්න ලබනවා අපේ ආහාර අපිට අවශ්‍ය ප්‍රෝටීන් අවශ්‍යතාවය සඳහා. එතකොට මේ මම ඉතින් ඒව ගැන විශේෂයෙන් කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා ජලජ ජීවීන් කියපහම ඉතින් විශේෂයෙන්ම මේ කඩලාන පද්ධතිය මේ කූනිස්සන් වගාව. නේද? ඉස්ස අහලා දෙනවා නේද? ඉස්සෝ කියන එක. කූනිස්සෝ කියන එක අහලා ඇති හැමෝම. මේ කූනිස්සන් වගාව නිසා මේ කඩලාන පරිසර පද්ධතියේ විශාල හානියක් සිදු වෙනවා. මොකද කූනිස්සන් අභිජනනය සඳහා අභිජනන භූමිය ලෙස කඩලාන පරිසර යොදා ගැනීම ප්‍රධානම හේතුවක් වෙලා තියෙනවා. කූනිස්සෝ හදන්න, කූනිස්සෝ බෝ කරන්න, ඒගොල්ලොන්ගේ අභිජනන කටයුතු සඳහා මේ කඩලාන පරිසර පද්ධතිය අපි ප්‍රධාන වශයෙන්ම භාවිත කරනවා. ඊට පස්සේ මේ මේක දැන් හිතන්නකෝ දැන් පරිසරයට අපිට උහුලන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවානේ අපි විශාල විශාල ප්‍රමාණයක් පරිසරයට උහුලන්න බැරි වෙන ප්‍රමාණයක් අපි ඉස්සන් නොගා කරන්න ගියොත් මේක පරිසරයට උහුලන්න බෑ එතන මොකද වෙන්නේ පරිසරය විනාශ වෙලා යනවා ඒ මොකද තමන්ට උහුලා ගන්න බැරි ඒ විශාල විභවයක් පරිසරයට එනවා ඒ කියන්නේ විශාල අර උහුලන්න බැරි ප්‍රමාණයක් එනවා හිතන්නකෝ දැන් අපි අපිට උහුලන්න බැරි බරක් අපේ ඔළුව උඩින් තිබ්බොත් මොකද වෙන්නේ? අන්න ඒ දෙයම තමයි පරිසරයටත් උහුලා ගන්න බැරි ප්‍රමාණයක් අපි පරිසරය මත පැටවුවොත් එහෙම නැත්නම් අර කඩලාන පද්ධතිය පාවිච්චි කරලා ඉස්සන් වගාව ප්‍රදාලු ගොඩාක් අපි කරගෙන ගියොත් ඒ පරිසරයට උහුලා ගන්න බැරුව පරිසරය විනාශ වෙලා යනවා. එතකොට ඕක තමයි මේ කඩලාන පරිසරය ගැන ඔන්න දැන් අපි කතා කරා වනහායනය සහ කඩලාන පරිසර හානි මේ දැන් අපි කතා කරන්නේ දැනට මේ ලංකාවේ අපි අද්විකිමින් අද්විදිමින් පවතින පරිසර අහිත් පරිසරයට විනාශ වන ස්ථාන
පරිසරයේ කොච්චර විනාශ වෙලා තියෙන ප්‍රධාන ස්ථාන මීට අමතරව තව ගොඩාක් අපිට ඕනනම් කතා කරන්න පුළුවන් මම මේ කතා කරන්නේ ප්‍රධානතම ස්ථාන හරිද ඊට පස්සේ අපිට වැදගත්ම ස්ථානයක් තමයි ඊළඟට ලොකු විනාශයක් වෙන ස්ථානයක් තමයි මේ කොරල්පර විනාශය කියන එක කොරල්පර කියන එක දන්නව නේද හැමෝම ඔව් හැමෝම දැකලා ඇති නේද මම හිතන්නේ ඔයගොල්ලෝ ගිහිල්ලත් බලලා ඇති කොරල්පර තියෙන මොනවද කියලා ඒ තියෙන්නේ අපේ නොගැඹුරු මුහුදේ නේද වෙරළට ආසන්න තැන කොරල්පර තියෙන්නේ එතකොට මෙන්න මේ පරිසරට අපිට ඉතාමත් වැදගත්ම පරිසර පද්ධතියක් තමයි මේ කොරල්පර කියන්නේ ඔයගොල්ලෝ ලියාගත්තත් කමන්නේ දැන් මම හිතන්නේ ලියාගත්තොත් මේ ඉදිරියට ඔයගොල්ලන්ට පරිහරණය කරන්න වැදගත් වෙයි මේ කොරල්පරත් විශාල හායනයකට ලක්වීම පවතින අපේ රටේ. එතකොට කොරල්පර කියන්නේ ඉතාමත් වැදගත් පරිසර පද්ධතියක්. මොකද ඒකේ ගත්තහම ජීව විවිධත්වයේ ඉහළම පරිසර පද්ධතියක් තමයි මේ කොරල්පර කියන්නේ. අපේ රටේ ජීව විවිධත්වයේ ඉහළම පරිසර පද්ධතියක් තමයි කොරල්පර කියලා කියන්නේ. නේ? එතකොට මේ ජීව විවිධත්වයේ ඉහළම පරිසර පද්ධතියක මේ විනාශය සිදු වෙනකොට අර ජීවීන් සියල්ල විනාශ වෙලා යනවා නේද? එතකොට මේකට ප්‍රධානතම හේතු තමයි ඇත්තට මේකට ප්‍රධානතම හේතුවක් තමයි මේ විවිධ නුසුදුසු ධීවර උපක්‍රම පාවිච්චි කරනවා. අපි විවිධ තාක්ෂණේ පාවිච්චි කරලා ධීවර උපක්‍රම පාවිච්චි කරනවා. ඊට පස්සේ කොරල් කැණීම සිදු කරනවා. විවිධ කර්මාන් සඳහා කොරල් කැණීම සිදු කරනවා. ඒක නිසා කොරල්ඵල හානියට ලක් වෙනවා. ඊට පස්සේ මේ සාගර දූෂණය නිසා නේද විවිධ ක්‍රම මගින් සාගරයේ දූෂණයට ලක් වෙනවා ඒක නිසාත් මේ කොරල්පර විනාශ වෙලා යනවා මේ කොරල්පර විනාශ වීම අපිට නවත්ත ගන්න බැරි වෙලා තියෙනවා එතකොට තව දැන් අපි හිතන්නකෝ දැන් අපි දැන් මේ පෞගේ අත්දැකීමක් ලැබුවා ඔයගොල්ලොන්ට හොඳට මතක ඇති අර විශාල නෞකාවක් නේද මුහුදේ විශාල නෞකාවක් මුහුදේ ගිනිබත් වුණා නේ මේ මේ තුලනොත් විශාල කොරල්පර ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා ඒ හානි වුණා මොකද අපි දකින එකක් තමයි අපි නිතර අපි ඇත්තටම අපි ඇස් දෙකෙන් දැක්ක එක තමයි කැස්බෑව මිය ගියේ මේ නේද අර එක්ස්ප්‍රස් පර්ල් කියන නෞකාවෙන් කැස්බෑව මිය ගියේ එක තමයි අපි දැක්ක දේ අපි අහපු දේ නේ එතකොට මේ නමුත් අපි නොදකපු දෙයක් තමයි මෙන්න මේ කොරල්පර අපි දන්නේ නැහැ කොච්චර දුරට හානි වුණාද කියලා. නේද? අපිට මේකේ ප්‍රතිඵලය එන්නේ තව අවුරුදු 10කින් එහෙම නැත්නම් 15කින් නේ. ඊට පස්සේ ඒ එනකොට තමයි අපි දන්නේ මෙන්න මේ හේතුව නිසා තමයි මෙන්න මේ මේ පාරිසරික ට අපි හානි කරපු නිසා තමයි මෙන්න මේ දේ වුණේ කියලා අපිට තේරෙන්නේ එතකොට. මොකද ඒක නිසා මෙන්න මේවා ගැන දැනුවත් වීම ඉතාමත් වැදගත්. එතකොට කොරල්පර නිසා අපිට අහිතකර ප්‍රතිවිපාක ගොඩාක් ලැබෙනවා. කොරල්පර ආශ්‍රයෙන් ඇති කඩලා සියලුම ජීවිකාණ්ඩ විනාශ වෙනවා. මේ වගේ ඉන්නවා පුතේ කුඩා ජීවීන්. සමාලලාට අපිට ඇසට පේන්නේ නැති ජීවීන් ඉන්නවා. එතකොට මේ සියලුම ජීවීන් විනාශ වෙලා යනවා. ඊට පස්සේ මේ වගේ තියෙනවා අපේ මත්ස්‍ය සම්පතට අවශ්‍ය ආහාර. මේවා සියල්ල විනාශ වෙලා යනවා. නේද? ඊට පස්සේ තව මේ සාගර රැළ නිසා පාංශු කාදනයක් වෙනවනේ යම් කිසි පාංශු කාදන තත්ත්වයක් වෙනවා. එතකොට මේ පාංශු කාදනයක් වැඩි වෙලා යනවා. මොකද අර මේ කොරල්පරේ නිසා තමයි සාගර රැල්ලට බාධකයක් විදියට අපේ මුහුද වටේ අපේ රටේ වටේම තියෙන කොරල්පර තමයි ඒ බාධකයක් විදියට කටයුතු කරන්නේ. ඒක නිසා මේකට හානි වෙනවා කියන්නේ මේ එතකොට මුහුදු රැළෙන් අපේ ගොඩබිම හායන එහෙම නැත්නම් පාංශු කාදණයට ලක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ජෛව විවිධත්වය අඩු වෙනවා. නේද? මේ කොරල්පර ඉන්න ඒවට හානි වෙනකොට මේ ආශ්‍රිත ජීවත් වෙන ජීවීන්ට ජීවත් වෙන්න බෑ. ප්‍රධානම එක තමයි අපි දැන් මේ අපි කතා කරනවා. මොකද අපේ කොරල්පර ආශ්‍රිතව විශාල කර්මාන්තයක් තියෙනවා. මේ සංචාරක කර්මාන්තය. දැන් අපි මේ රටට අපි රටක් විදිහට මූලලා දීලා තින්න ප්‍රධානම ආර්ථික අවපාතයට හේතුවක් තමයි මේ සංචාරකව අපේ රටට පැමිණෙන්නේ නැති එක. නේද? එතකොට මේගොල්ලෝ විශාල ප්‍රමාණයක් එනවා මේ ලංකාවේ තියෙන කොරල්පර දැක බලා ගන්න. මොකද මේ ලංකාවේ තියෙන කොරල්පර කියන්නේ විශේෂිත ඉතාමත් දර්ශනීය කොරල්පර. එතකොට අපිට ඒ ආදායමත් නැති වෙලා යනවා මේ කොරල්පර විනාශය නිසා. ඔන්න දැන් ඔන්න ඔය හේතු ඇති වෙනවා
එතකොට ඔය කොරල්පර දැන් කොරල්පර කියන්නේ අපිට ඉතාමත් වැදගත් පරිසර පද්ධතියක් ඒක නිසාත් අපිට මේ 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 වලට හානි වුණාම ඔන්න අපිට අපිට ඉදිරි අනාගතයට අනාගතයේදී අපිට අත්විඳින්න වෙන දේවල් තමයි අපි සාකච්ඡා කරේ ඊට පස්සේ පුතේ ප්‍රධානම තමයි පාංශු එතකොට මේකට දැන් ඕගොල්ලෝ දන්නවා ඇති හැම තැනම මං හිතන්නේ සියලුම ජලාශවල නේද ගංගාවල නේ පොඩි ඇලදරවල් වල හැම එකක්ම දැන් ගොඩ බිමින් පස හොදාගෙන ඇවිල්ලා දැන් පිරීලා තියෙනවා නේ එතකොට මේ හොදාගෙන යන්නේ මොකද්ද මේ අපේ රටේ සාරවත් පස එතකොට මේ පාංශු හායනේ එහෙම නැත්නම් පාංශු ඛාදනයේ කියන එකත් අපේ රටට දැනට තියෙන විශාලතම පරිසර හානියක්. එතකොට අපි මේක ගැන දැනුවත් වෙලා ඉන්න ඕනේ. මොකද මේ මේ පරිසර හානිය වෙනත් පරිසර හානි වගේ නෙවෙයි. කෙලින්ම අපිට දැනෙන අපේ බඩට දැනෙන අපේ ආහාරය අඩු වෙන. මොකද අපි වගා වලින් අපි ආහාරය ලබා ගන්නෙ. එතකොට පස නිසරු වෙනවා. නිකම්ම නිසරු වෙනවා. එතකොට අපේ ආහාර භෝග වගා කරන්න බැරි වෙනවා. නේද? ඒ නිසා මේ පාංශු පරිහානිය වළක්වා ගැනීමත් ඉතාමත් අවශ්‍ය වෙනවා. මොකද පාංශු ඛාදනය ගොඩාක් දැන් අපි ඉස්සෙල්ලා පටන් ගන්න ඕන කතා කරා. දැන් අපේ මේ බ්‍රිතාන්‍යම් පැමිණීමත් එක්ක යටත් ජීවිත ඇතිවීමත් එක්ක ඇත්තටම ඔය අපි කඳු කඳුකර ආශ්‍රිත වනාන්තර හෙලිපේලි කරලා අපි තේවගාව පටන් ගත්තා. එතකොට මේ කඳුකර එට කෙලින්ම පරිසරය ඒ පරිසරයට ජලය එහෙම නැත්නම් වර්ෂාව පතිත වෙච්චි ගමන් ඒක සියල්ල හොදාගෙන එනවා. ඒ සාරබාධක බව නැති වෙනවා. ඒ සියල්ල අපේ අභ්‍යන්තර ජලාශවල තමයි තැන්පත් වෙන්නේ. නේද? මොනවාද ජලාශ අපි බලන්න දැන් කියන්න බලන්න. අපේ අභ්‍යන්තර ජලාශ නේද? වික්ටෝරියා තියෙනවා නේද? සන්ටැඹේ තියෙනවා. විශාල අභ්‍යන්තර ජලාශ ප්‍රමාණයක් තියෙනවා නේද? මේ වගේ අර අපේ වගාවට සුදුසු අර හොඳ සාරවත් භූමියේ තියෙන පස සාරවත් අංශු කොටස් ඔක්කොම හොදාගෙන ඇවිල්ලා ඒ වගේ පිරෙන එක තමයි වෙන්නේ. එතකොට මේකට කියනවා මේ රටේ තියෙන ප්‍රධානම පරිසර හානිය තමයි මේ පාංශු පරිහානිය නැත්නම් පාංශු ඛාදනය කියලා කියන්නේ. මේක නිසා රට කාන්තාකරණයක් බවට පත් වෙන්න පුළුවන්. ඊට පස්සේ කෘෂිකාර්ම කටයුතු අඩාල වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ අපේ නැවත නේද අපේ වනහායනය වනහරණය වෙන්නත් එක හේතුවක් තමයි. මොකද මේ පස නිසර වුණාම පසේ ශාක වර්ධනය වෙන්නේ නැහැ. එතකොට එහෙනම් අපි ඒ පාංශු ඛාදනය කියන එකත් අපේ රටේ සිදුවෙන ප්‍රධානතම පරිසර හානිය. හරිද? ඊළඟට ප්‍රධානම පරිසර හානිය තමයි පුතේ මේ වායු දූෂණය කියන එක. ඕගොල්ලෝ මං අහගෙන හිටියා කිව්වා වායු දූෂණය කියන එක අපේ රටේ තියෙන ප්‍රධානම පරිසර හානියක්. වායු දූෂණය. හරිද? ඔන්න බලන්න ඔය අර පරිසර අධිකාරිය විසින් අපි ලබාගත්ත එක අවස්ථාවක පින්තූරයක් ඔය තියෙන්නේ අපේ රටේ අගනගරයේ වෙච්චි කොළඹ ප්‍රදේශයේ එක්තරා අවස්ථාවක තිබ්බ අපිට අපේ ඇස් දෙකෙන් දැක ගන්න පුළුවන් පරිසර දූෂණයේ එක අවස්ථාවක් මේ වායු දූෂණේ. බලන්න කොච්චර නේද පරිසරයේ මේ දූෂණේ වෙලා තියෙනවද කියලා. නිකන් දුමාරයක් වගේ පිරලා තියෙනවා නේද මේ தත්ත්වය. කොළඹ නෙමෙයි හෙට දිනේදී සමහරලාට මේ වායු දූෂණයත් එක්ක නුවර ඒ වගේම වෙනකුත් අනිත් දිස්ත්‍රික්ක වල සිදු වෙන්න පුළුවන්. දැන් නුවර දිස්ත්‍රික්කේ ගත්තාමත් නුවර නගරේ ගත්තාම විශාල වායු දූෂණ තත්ත්වයක් තියෙන ස්ථානයක් කියලා අඳුන්ලාගෙන තියෙනවා. ඒත් එක්කම කටුගස්කොට නුවර ඔය හරිය විශාල වශයෙන් මොකද මේ වාහන තදබදයත් එක්ක වාහන වලින් එන දුමත් එක්ක විශාල වායු දූෂණයක් සිදු වෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ වායුගෝලයේ සංයුතිය මොකද්ද? සාමාන්‍යයෙන් අපේ වායුගෝලයේ නයිට්‍රජන් තියෙනවා නේද? ඔක්සිජන් තියෙනවා. ඊට පස්සේ වෙනත් වායු උදාහරණයක් විදිහට ආගන්, කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප තියෙනවා. දැන් එතකොට නයිට්‍රජන් තියෙනවා අපේ දල වශයෙන් 78% විතර. එතකොට ඔක්සිජන් තියෙනවා 121% විතර. අනිත් වායුන් තියෙනවා 0.93% විතර. කාබන් ඩයොක්සයිඩ් සාමාන්‍යයෙන් ස්වභාවිකව තියෙනවා 0.04% විතර.
දල්ල වශයෙන් නෑ මම ඔය කිව්වේ ඕගොල්ලන්ට ඕක හරියටම මම හිතන්නේ මේක 6 වසර පොදේ තියනවා ඕගොල්ලෝගේ මේ මේ සංයුක්තිය මෙන්න මේකට හානි වීම තමයි මේ වායු දූෂණය කියලා කියන්නේ මේකට ප්‍රධානතම හේතුව තමයි පුතේ මම අපි ඉස්සෙල්ලා කතා කරා වගේ මේ වාහන වාහන වලින් පිට වෙන දුම තමයි ප්‍රධානතම ලංකාවේ තියෙන ලංකාවේ විතරක් නෙවෙයි මම හිතන්නේ ලෝකෙත් තියෙන ප්‍රධානම පරිසර හානිය මෙන්න මේ වාහන වලින් ඇති වෙන දුම ඊට පස්සේ දැන් අපි ගොඩාක් අපි පරණි වාහන තාක්ෂණයේ අඩු වාහන අපි පාවිච්චි කරනවා මේ වගේ නු සිදු වෙන්නේ මේ පරිසරයට අහිතකර වායුන් වර්ග ගොඩාක් එළියට ඇවිල්ලා පරිසරය හානි කරන එක පරිසරයට හානි සිදුවීම. එතකොට දැන් අපිට අර කිව්වා වගේ අපේ ජනගහනය වර්ධනය වුණා අපි කර්මාන්ත ශාලා වැඩි කරලා තියෙනවා. ඔන්න අනිත් හේතුව. කර්මාන්තකරණය අපි වැඩි කරලා තියෙනවා. කර්මාන් ශාලා දියුණු කරලා තියෙනවා. කර්මාන් ශාලා දිනෙන් දින වැඩි කරනවා. ඒක නිසා වායු ගෝලයට විශාල අහිතකර වායුම් ප්‍රමාණයක් මුක්ත කරනවා ඒ ඒ ඒ ඒ නිසා වායු දූෂණය ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා නේද? එතකොට එතකොට ප්‍රධාන වශයෙන්ම මොන වායුවෙන්ද අපිට වායු දූෂණය සිදු වෙන්නේ? අපේ දැන් අපි දන්නකෝ වාහනයක් ගත්තාම මේකේ අපි කාබන් වලින් නිකුත් වෙන ඔක්සයිඩ් වර්ග කියලා කියනවා. ඊට පස්සේ නයිට්‍රජන් වලින් නිකුත් වෙන ඔක්සයිඩ් වර්ග කියලා කියනවා. සල්ප කියලා මුල් ද්‍රව්‍යයක් තියෙනවා. ඒ වගේන් සංයෝග තියෙනවා. ඒ වගේන් නිකුත් වෙන ඔක්සයිඩ් වලිනුත් මේ පරිසර දූෂණය එහෙම නැත්නම් වායු දූෂණය සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ විවිධ අකාබනික සංයෝග මේ ඉන්ධන දහණයෙන් පරිසරයට මුක්ත වෙනවා. මේකෙනුත් වායු දූෂණයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ විවිධ හයිඩ්‍රෝකාබන් වර්ග කියලා කියනවා. හරි මේ පොඩි කුඩා දරුවන් තරම් එතන තේරෙන්නේ නැති වෙයි. මේවා නමුත් පුතේ මේවා දැනගෙන ඉන්න මේ හයිඩ්‍රෝකාබන වලින් නිකුත් වෙන හයිඩ්‍රෝකාබන වලනොත් වායු දූෂණයක් සිදු වෙනවා. දැන් අපිට මේ වායු දූෂණය නම් හොඳටම අපිට අර ආහාර මේ කියන්නේ අපිට අර ආහාර අඩු වෙනකොට බඩට දැනෙනවා වගේ අපේ ඇඟට දැනෙනවා මේ වායු දූෂණය. මේ මේ එක මම මේ අවස්ථාවක් තමයි පෙන්නලා තියෙන්නේ අපේ ඇහැට දැනෙච්ච අවස්ථාවක් අපේ කොළඹ නගරයේ ඔය තියෙන්නේ වායු දූෂණයේදී ගත්ත ඡායාරූපයක්. ඒත් එක්කම අපිට ශ්වසන ආබාධ ඇති වෙනවා. විශාල වශයෙන් අපිට දැනෙන දෙයක් නේද? ඊට පස්සේ සමේ ආබාධ ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට පෙනීම ලබා දෙන අක්ෂි ආබාධ ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ පිළිකා වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන් මේ වායු දූෂණය නිසා. ඔන්න අපි දැන් කතා කරා වායු දූෂණය නේද? එතකොට දැන් මේ මේකත් දැනට අපේ රටේ සිදුවෙන ප්‍රධානතම පරිසර හානියක්. පරිසරයට සිදුවෙන අවැඩක් නේද? එතකොට ඒක නිසා ඒවා පිළිබඳවත් අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. මොකද මේවා මේ වායු දූෂණය අවම කරන්ද ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ මොනතරම් මට්ටමකට මේ වායු දූෂණය සිදුවෙනවාද කියලා දැනගෙන හිටියොත් තමයි අපි. ඒක නිසා තමයි පුතේ මේවා ඔයගොල්ලෝ පරිසර නියමෝ විදිහට පරිසරය ගැන අධ්‍යයනය කරන කට්ටිය විදිහට පරිසරය ගැන උනන්දුවක් දක්වන විදිහට දැනගත යුතු වෙන්නේ. ඊට පස්සේ ප්‍රධානම පරිසර දූෂණ තත්ත්වය තමයි මේ ජල දූෂණය කියන එක. නේ ජල දූෂණයත් අපිට ඉතාමත් වැදගත්. මොකද ජලය නැත්තම් ජීවියක් නැහැ. නේ අපි දැන් අතීතයට ගියොත් මට මේ ඒ සඳහා කාලය ගොඩක් අවශ්‍ය වෙනවා. ඇත්තටම මේ ජීවය හැදිලා තියෙන්නේ ජලයේ. ඒක දැන් විද්‍යාඥයන් විසින් පිළිගන්න මතයක්. මේ ජලය නිසා තමයි මේ ලෝකේ ජීවය ඇති උනේ කියන එක. ජලය නැත්තම් ජීවියක් නැහැ. දැනටත් අපිට ඒක දැනෙන්න ඕනේ. අපිට ආහාර නොගෙන වේල් 3-4ක් ඉන්න පුළුවන් වුණාට අපිට වතුර නොබී ඉන්න බෑනේ. අපිටත් එහෙමයි සත්තුන්ටත් එහෙමයි. සත්තුන්ටත් ආහාර නොගෙන වේල් 3-4ක් එහෙම නැත්නම් දවස් 2-3ක් හරි ඉන්නත් පුළුවන්. හැබැයි ජලය පානය නොකර අපිට ඉන්න බෑ. මොකද ජලය කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක්. අපේ ශරීරයේ වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ ජලය. නේද? එතකොට ලංකාව ගත්තාම ජල සම්පතෙන් අනූන වෙච්ච රටක්. ඕගොල්ලෝ දන්නවා ලංකාවේ ගංගා, ඇලදොල වැව් අපි විසින් නිර්මාණය කරපු අපේ පුරාණ රජවරු විසින් නිර්මාණය කරපු වැව් තියෙනවා, ජලාත තියෙනවා. මේ මේ හැම එකකින්ම අපිට තියෙන්නේ ජලයේ වැදගත්කම නේද? ඒතකොට සාගරය කියන්නේ ජල සම්පතක් අපේ නේද? සාගරයේ තියෙන්නේ ජලය නේද? ඒ සඳහා ඒ ජලය අපිට පාවිච්චි කරන්න බැරි වුණාට ඒ සාගර සම්පතනොත් අපි විශාල ප්‍රමාණයක් අපි සම්පත් ප්‍රමාණයක් ලබා ගන්න ලබනවා. එතකොට මේ කොහොමද හේතු මොනවද ජල දූෂණය වෙන හේතු මොනවද කියන එක අපිට ඉතාමත් වැදගත්.
කියන්න බලන්න මට දන්න එක්කෙනෙක් හේතු අධ්‍යයනක් තුනක් විතර සෑහෙන අවබෝධයෙන් ඉඳලා තිනවා. ඉතින් මේ අපි ප්‍රධානම හේතු තමයි මේ අපේ තියෙනවනේ දැන් බෝහල් පද්ධතියක්. ඒ වගේම තියෙනවා හෝටල් පද්ධතියක් නේද? අපි දැන් මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර නගරය ආශ්‍රිත ගත්තාමත් විශාල රෝහල් පද්ධතියක් සහ හෝටල් පද්ධතියක් තියෙනවා නේද? මේ අපිට අවශ්‍ය නිසා තමයි අපි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. මේ වගේ කැලි කසල ගොඩාක් එකතු වෙනවා මේ අපේ ජල ප්‍රවාහ වලට, ඇලදොල වලට, ගංගා වලට, අපේ වැව් වලට. දැන් ඔයගොල්ලෝ බලන්නකො නුවර නුවර වැව සමහර ලාට සමහර කාලවලට කොළපාට වෙනවා. මොකද වෙන්නේ? මේ හෝටල් වලින් එකතු වෙන අපජලය නිසා ඒ ජල දූෂණය වෙනවා. ඒ නිසා තමයි අපිට කොළපාට දර්ශනයක් දකින්න ලැබෙන්නේ නේ. ඊට පස්සේ ප්‍රධානම හේතුවක් තමයි මේ කර්මාන්ත වලින් මේ අපේ ස්වභාවික ජල මාර්ග වලට පිටකරුණු ලබන අපවිත්‍ර ජලය. ඔන්න අනිත් ප්‍රධානම හේතුව. ඊට පස්සේ ඕගොල්ලෝ කිව්වා වගේ මේ කෘෂිකාර්මික ද්‍රව්‍ය වලින් කියන රසායනික ද්‍රව්‍ය වලින් අධික ප්‍රමාණයක් අපි භාවිත කරොත්, ඒ කියන්නේ පොහොර අධික ප්‍රමාණයක් කෘෂිකා, ඒ කියන්නේ අපි හිතන්නකෝ මේ පොහොර යොදනවා අපේ වගා බිම් වලට, ඒත් එක්කම කෘමි නාශක යොදනවා නේද, පැලෑටි නාශක යොදනවා, ඒ වගේ නැත්තම් අපිට අදාළ බලාපොරොත්තු වෙන අස්වැන්න ගන්න බෑ. ඒක නිසා මේ විශාල ප්‍රමාණයක් අපේ ජලාශ වලට එකතු වීමක් සිද්ධ වෙනවා. එතකොට ඒකෙනුත් මේ ජල දූෂණය සිදු වෙනවා. ඊට පස්සේ සමහර විවිධ අවස්ථා වලදී දැන් ඔය දැන් අපි නැව් ගමන් කරනකොට ඒ වගේ ජල මේ තෙල් කාන්දු වෙනවා නේද? දැන් අපේ අභ්‍යන්තර රටේ තියෙනවා ඉන්ධන පරිවාහනය කරන නල පද්ධතීන්, විශේෂයෙන් ඔය කොළඹ නගරය ආශ්‍රිතව නේ අපිට අවශ්‍ය ඉන්ධන ගෙනල්ලා ඒක පොළොව යටින් තමයි අපි ගේන්නේ. එතකොට මේ වගේ කාන්දු වලින් මේ කාන්දුව ජලයට එකතු වෙනවා. මෙන්න මේ හේතු නිසා තමයි ප්‍රධානතම හේතු තමයි මේ ජල දූෂණයටම අපි අඳුනගෙන තියෙන ප්‍රධානම හේතුව. එතකොට මේ හේතු ගැන ඕගොල්ලෝ දැනුවත් වෙන්නට ඕන. එක පැත්තකින් මේවා නවත්තන්න ක්‍රියාමාර්ග ගන්න ඕන. ඒක නිසා දැනුවත් වෙන්න ඕන. අනික ඕගොල්ලොන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මේවා ඉතාමත් වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා නේ. එතකොට මොකද්ද මේ අහිතකර බලපෑම්? මොකදලු විශාල අහිතකර බලපෑම් ප්‍රමාණයක් අපිට මේ ජල දූෂණය නිසා අත්විඳින්න සිද්ධ වෙනවා. දැනුත් අපි අත්විඳින්න පාවදිනවා. ඉදිරියටත් අනිවාර්යෙන් මේ අත්විඳීමට සිදු වෙනවා තමයි. ඒතකොට මොනවද ප්‍රධාන අහිතකර බලපෑම් නේද? සමහර අර දැන් මං කිව්ව අර නුවර වැව ඔගොල්ලෝ කොළපාට දකින්නේ. ඒ මොකද ඒ අහිතකර ඇල්ගි වර්ධනය නිසා තමයි, විවිධ ඇල්ගි වර්ග වර්ධනය නිසා තමයි එහෙම වෙන්නේ. එතකොට මේ ජල දූෂණය වෙච්චාම අපිට එක පාටම අපිට ඇහැට දෘශ්‍ය වෙනවා මෙන්න ජලයේ දූෂණය වෙලා තියෙනවා කියලා. කොහොමද? ජලයේ ස්වභාවික වර්ණය එතනින් තුරන් වෙලා යනවා. එක්කෝ කොළ පාටක් වෙනවා, එක්කෝ කළු පාටක් වෙනවා, එහෙම නැත්නම් දුඹුරු පාටක් වෙනවා, එහෙම නැත්නම් කහ පාටක් වෙනවා. නිකන් අප්‍රසන්න පාටක් අපිට දක්වන්න ලැබෙනවා නම් අන්න ඒ ජලය දූෂණය වෙලා. ප්‍රධානම තමයි ඇල්ගී අධික ලෙස වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම එතකොට ජලයේ දිය වෙලා තියෙන ඔක්සිජන් ප්‍රමාණය පුතේ අඩු වෙනවා. සීග්‍රලෙස අඩු වෙනවා. එතකොට ඒක ජල ජීවීන්ට ගොඩාක් බලපානවා. නේද? ඊට පස්සේ ජෛව විවිධත්වයේ කිරුත් අඩු වෙනවා. නේද? ඊට පස්සේ අපිට ප්‍රධානතම දේ තමයි අපිට පානය කරන්න දෙන්න. අපිට විතරක් නෙමෙයි මේ පරිසරයේ ජීවත් වෙන සියලුම සත්වයන්ට පානය කරන්න තියෙන ජල ප්‍රමාණයක් දූෂණය වෙලා නැති වෙලා යනවා නේ. අන්න ඕවා තමයි අපිට දක්වන ලැබෙන අහිතකර බලපෑම්. අපිට කියන්න පුළුවන් අහිතකර බලපෑම්, මේ අහිතකර බලපෑම් මෙන්න මේවා කියලා අපි අඳුනගත්තොත් අපිට අන්න අර ජල දූෂණය වෙන එක වළක්ව ගන්න පුළුවන් හැකියතාක් දුරට. අන්නේ ඒ දූෂණය වෙන ක්‍රම වැළකීම තුලින් නේද? ඊළඟට අපිට ප්‍රධානතම ලංකාවේ ගැටලුව තමයි කැලි කසල ප්‍රශ්නේ. ඔන්න ජල දූෂණය එක අපි කතා කරා. ඊට පස්සේ ප්‍රධානම එක තමයි කැලි කසල ප්‍රශ්නේ කියන එක. මොනවද මේ කැලි කසල කියන්නේ? ඔව්
භාවිතා කරලා අපි ඉවත් කරන ලබන ද්‍රව්‍ය ඕන බලන්න හොඳ විදලා නැවත මුලට යන්න දැන් සත්තුන්ට සත්තු පාවිච්චි කරලා ඉවත් කරන ද්‍රව්‍යයක් එහෙම තියනවද නැහනේ මේකත් අපි මේ කැලිකසල නිර්මාණය කරන්නේ මම මිනිස්සයා කියන අපිමයි නේද එතකොට මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුත්තේත් අපිමයි ඒ නිසා මේ කැලිකසල කලමනාකරණය කියන එක ඉතාමත් වැදගත්. මොකද නේද අපි පාසලේ කැලිකසල කලමනාකරණය කරනවා අපි නියම රැස්ගහනේ ප්‍රධානතම අංගයක් බවට පත් කරගෙන ඉන්නවා කැලිකසල කලමනාකරණය කරන එකනේ නියමිත කලමනාකරණයක් සිදු කරන්න ඕනේ. එතකොට ලංකාවේ ඇත්තම වෙනත් දියුණු රටවල්ත් එක්ක බලපුවාම අපි ඉතාමත්ම පහත් මට්ටමකට අද වෙනකනුත් ඉන්නේ මේ කැලිකසල කලමනාකරණය කිරීම සම්බන්ධව නේද? අපි හරියට ඒ කැලිකසල කලපනාකරණය කරන්නේ නේද? ඒවා තන තන අපි දානවනේ. ඊට පස්සේ දැනට අපි ලංකාවේ ගත්තාම දිනකට එකතු වෙන කැලිකසල ප්‍රමාණයක් තියෙනවනේ. දැන් ඕගොල්ලෝ බලන්න මෙන්න මේ දිනකට එකතු වෙන කැලිකසල ප්‍රමාණයකින් මම කියන්නේ මුළු ලංකාවේම 100ට 24ක ප්‍රමාණයක් තමයි අපි කලමනාකරණය කරන්නේ. 100ට 24යි. එතකොට හිතලා බලන්නකෝ. එතකොට ඉතිරි අපි සියල්ලම ඉතිරි අපි සියල්ලම කලමනාකරණය කරන්නේ නැතුව අපි මොකද කරන්නේ? ඔහේ අපි තැන තැන් වල විසිකරණ එක තමයි අපි කරන්නේ. මම හිතන්නේ අර විදුහල්පතිතුමී ඉතාමත් හොඳ ප්‍රවිෂ්ඨයක් ලබා ගත්තා කිව්වේ ඒකයි. මම හිතන්නේ ඕගොල්ලෝ මේ කිංසුඩ් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිතුමී එතුමගේ කතාවෙන් කිව්වා කැලිකසල කලමනාකරණය කියන එක ඉතාමත් වැදගත් දරුවනේ. මෙන්න මේක අපි හරියට කලමනාකරණය කරේ නැත්නම් අනාගතයේදී අනිතු ප්‍රතිඵල වලට සෑහෙන ප්‍රමාණයකට අපිට විඳින්න සිද්ධ වෙනවා. ඕගොල්ලන්ට මතක ඇති ඕගොල්ලෝ ට පෞගේ දවස්වල දැන් දැනට අවුරුද්දකට දෙකට තුනකට විතරදී මේ කැලිකසල නිසා අපි විශාල හානියක් කරගත්තා අපි නේද? කොහෙද? අර මතකද? මීතොට මුල්ල කන්ද හැම මතකයි නේ? ඈ මීතොට මුල්ල කන්ද කැලිකසල තන ප්‍රධාන හේතුව තමයි ජනගහන වර්ධනය දෙවෙනි උපප්‍රධාන හේතුව තමයි පුතේ ජනගහන වර්ධනයත් එක්ක අනිවාර්යෙන් කැලිකසල ප්‍රමාණයක් වැඩි වෙනවාමයි අපිට ඒක වළක්වන්න බෑ හැබැයි දෙවෙනි උපප්‍රධාන හේතුව තමයි මේක අපි කලමනාකරණය කරන්නේ නැහැ හරියට එතකොට වෙනත් ලෝකයේ දියුණු රටවලුත් අපි වගේම තමයි ඒගොල්ලොන්ගේ ජනගහනය වර්ධනය වෙනවා හැබැයි ඒක ඒගොල්ලෝ අපිට වඩා සාර්ථකව නෙවෙයි 100%ක් නෙවෙයි හැබැයි අපිට වඩා සාර්ථක මේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන අපිට වඩා සාර්ථක ඒගොල්ලෝ කලමනාකරණය කරලා තියෙනවා මේ කැලිකසල ප්‍රශ්නේ. එතකොට අපිට ප්‍රධානම හේතුව තමයි මේකට හරියට කලමනාකරණය කරගන්න බැරි ප්‍රධානම හේතුව තමයි ඒ සඳහා අවශ්‍ය තාක්ෂණේ අපි ගාව නැහැ. තිබුණත් අපි ඒ තාක්ෂණේ පාවිච්චි කරන්නේ නැහැ. ඒත් එක්කම අපිට ඒ අවශ්‍ය මුදල් ප්‍රමාණය නැහැ ඒ සඳහා වියදම් කරන්න. මොකද කැලිකසල කලමනාකරණය අපි දැන් අපි භාවිතා කරලා විසිකරන දේ තමයි. නමුත් ඒක කලමනාකරණය කරගන්න සෑහෙන මුදලක් අනිවාර්යෙන් වැය වෙන තැනක්. මොකද ඕගොල්ලෝ දකින්නවාද අපේ ප්‍රාදේශ සභාව ගත්තාම නගර සභාව ගත්තාම විශාල ප්‍රයත්නයක් දරනවා. ඒත් එක්කම පරිසර අධිකාරිය නේද රටේ විවිධ අමාත්‍යාංශ මට්ටමින් ඕගොල්ලෝගේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විශාල පරිශ්‍රමයක් දරනවා මේ කැලිකසල නිසි විදිහට කලපනාකරණය කරන්න. ඔන්න අපි එතකොට මං හිතන්නේ කවිඳු ඔයා අහගෙන දින්නේ. ඔව් සර්. ඔ අපි ප්‍රධානතම ඒ කියන්නේ දැනට අපි මුහුණ දෙමින් සිටින මුහුණ දෙන ප්‍රධානතම මේ පාරිසරික ප්‍රශ්න ටික දලවශයෙන් ටිකක් මම අවශ්‍ය ප්‍රමාණයට කතා කරා කියලා විශ්වාස කරනවා. මං හිතන්නේ දැන් කීර ගාමිණි වෙලාව සර් 4:35. ඔව් මගේ කාලයත් මං හිතන්නේ ඉවරගෙන යනවා නේද? ඔව් සර්. ඔව් කාලයත් මං හිතන්නේ අවසන් වෙමින් පවතිනවා.
එතකොට මම මේ පොඩ්ඩක් මෙන්න මේ සම්මුතියන් ටිකක් තියෙනවා ඒ ටික කතා කරලම නවත්තන්නද මේ කවිඳු මොකද පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා මේ අපි අපි විසින් ඇති කරලා තියෙන සම්මුතියන් මම හිතනවා මේගොල්ලන්ටත් වැදගත් වෙයි මම හිතන්නේ මේක දීර්ඝ වශයෙන් මේ කතා කරයි මම හිතන්නේ වීරකෝණු සර්ත් කතා කරයි මේක දීර්ඝ වශයෙන් මොකද මේ අර ජනාධිපති පදක්කමේ ලබා ගන්නකොට ප්‍රධානතම ඔය ඒ ප්‍රශ්න අහනකොට අහන දෙයක් තමයි මේ සම්මුතියන් පිළිබඳව ඒ නිසා මම හිතනවා මේ ස්වර්ණවර්ණ දරුවන්ට වැදගත් වෙයි කියලා අපි දැන් අපි සම්මුතියන් ඇති කරගන්නවා අපේ රටේ සම්මුතියන් ඇති කරගන්නවා නේද ඒවා අපි අමාත්‍යාංශ මට්ටමින් රටේ ආයතන මට්ටමින් ඇති කරගන්නවා එතකොට ඊට අමතරව අපි ලෝකයක් විදිහට ගත්තාම ලෝකේ රටවල් එකතු වෙලා අපි විවිධ සම්මුතියන් අනපනත් ක්‍රියාත්මක කරමින් පවතින මේ පරිසර හානිය වලක්වා ගන්න මොකද දැන් අපි ලංකාවේ පරිසරය ගැන කතා කරාට මේ වගේම ලෝකේ වෙනත් රටවල් වලත් පරිසරය ගැන කතා කරලා මේ එකමුතුවක් වුණොත් තමයි සමස්ත අපේ පෘථිවි ගෝලයේ පරිසරය අපිට ආරක්ෂා කරගත යුතු වෙන්නේ. ඒ සඳහා විවිධ ජාතීන් අතර විවිධ රටවල් අතර අපිට සම්මුතියන් වලට එළඹෙන්න සිද්ධ වෙනවා. දැන් මේ වගේ සම්මුතියන් කීපයක් තමයි ඔය අන්තරායයට ලක් වූ සත්ත්ව ශාක විශේෂවල අන්තර්ජාතික වෙළඳාම් පිළිබඳ සම්මුතියක් තියෙනවා. ඒකට කියනවා සයිට්ස් කියලා. CITES. එතකොට මේ සම්මුතිය තියෙන්නේ විවිධ රටවල් අතර. එතකොට මේ අර අන්තර්ජාතික වෙළඳාම් කටයුතු වලදී ඒකේ විශේෂ නීති රීති මාලාවක් ක්‍රියාත්මක කරනවා ඒ සම්මුතියට අනුව. උදාහරණයක් විදිහට අපේ ශ්‍රී ලංකාවේ කොටියාගේ සම කුරන්ඩ තහනම් කරලා තිනවා මෙන්න මේ වගේ සම්මුතිය. මම ඔය උදාහරණයක් කිව්වේ අපේ රටල ගැලපෙන වෙන වෙන ඒවත් තියෙනවා. මේ නමුත් මේක වැදගත් වෙන්නේ ඔයගොල්ලන්ට මෙහෙම සම්මුතියක් තියෙනවා. නේ ඊට පස්සේ ජෛව විද්‍යාත්ම විවිධත්ව සම්මුතිය. ඊට පස්සේ ජෛව ඒ කියන්නේ ඒකෙන් කරන්නේ ජෛව විවිධත්වය ආරක්ෂා කර ගැනීම සඳහා අපි සම්මුතිය නැති කරගෙන තියෙනවා. ඊට පස්සේ මාපෝල් සම්මුතිය කියලාගත් සම්මුතියක් තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන්ම අපිට වැදගත් වෙන්නේ ඔය නැව් ගමනාගමනේදී ඒ නැව්වල නිරන්තර සිදුවෙන තෙල් කාන්දුව වල පිළිබඳව සම්මුතියකට එළබිලා තියෙනවා. දැන් ඒකට අනුව තමයි ඔය පෞගේ දාස්වල අර ඒ හානියටපත් වෙච්ච අර එස්එෆ් පර්ල් කියන නෞකාවෙන් අපිට ඒ සම්මුතියට යටත්ව තමයි ඒගොල්ලොන්ට දඬුවමක් ලබා දීමට හැකියාවක් ලැබුණේ. ඊට පස්සේ මොන්සියල් සම්මුතිය කියලා එකක් තියෙනවා. මේ ඕසෝන් වියන මම ඇත්තටම ඕසෝන් වියන පිළිබඳව මේ අද කතා කරේ නැහැ. දැන් කාල වේලාව ගිහිලා නිසා ඕසෝන් ස්තරයේ හායන වීමත් ලෝක වශයෙන් ගත්තාම ලෝකයේ තියෙන ප්‍රධානම පරිසර හානියක් ඕසෝන් වියන හායන වීම. එතකොට ඒ සඳහා මොන්ස්ට්‍රියල් සම්මුතිය කියලා සම්මුතියක් ඇති කරගෙන ඉන්නවා. ඊට පස්සේ මේ හරිතාගාර වායුම් පිළිබඳ දැන් අපි අර වායු දූෂණයේදී අපි හරිතාගාර වායුම් කියලා එකක් කතා කරනවානේ. ඒක ඒ ඒ හරිතාගාර වායුම් පරිසරයට එන එක වළක්වා ගැනීම සඳහා කියතෝ සම්මුතිය කියලා සම්මුතියක් ඇති කරගෙන තියෙනවා. ඊට පස්සේ බාසල් සම්මුතිය. නේ බාසල් සම්මුතිය විශේෂයෙන් තියෙන්නේ ඔය අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව සම්මුතියක් තමයි බාසල් සම්මුතියෙන් අපි කරන්නේ. ඊට පස්සේ රැම්සා සම්මුතිය කියනවා අපිට ඉතාමත් වැදගත්ම පරිසර පද්ධතියක් තමයි තෙද්බිම් ආශ්‍රිත. මේක අපි ආරක්ෂා කර ගැනීම සඳහා අපේ රටේ විශේෂ විවිධත්වයේ විශාල අපිට ඉතාමත් වැදගත් පරිසරක වශයෙන් වැදගත් තෙද්බිම් තියෙනවා. මේවත් ආරක්ෂා කර ගැනීම සඳහා අපි වෙන ලෝකේ රටවල් වල සම්මුතිය වලට ඇවිල්ලා තිනවා රැම්සා සම්මුතිය කියලා. ඉතින් ඔය දල වශයෙන් මම කිව්වේ ඔය වගේ තියෙන අපි ඇති කරගත්ත තියෙන සම්මුතියන් ටිකක්. මට මෙතෙන්දී කියන්න ඕනකම අවශ්‍යතාවය තිබුණේ දුවේ පුතේ අපි මේ පරිසරය ආරක්ෂා කර ගැනීමට මානව සංගතිය විදිහට මොනතරම් දුරට අපි උනන්දු වෙනවද මේ සඳහා කොච්චර කැප වෙනවද කියන එක පෙන්වන්න. මොකද පරිසරයට හානි කරන පිරිසකුත් ඉන්නවා. පරිසරය හැබැයි ආරක්ෂා කරගෙන මේ සංවර්ධන කටයුතු පරිසරයත් එක්කම යා යුතුයි කියන පිරිසකුත් ඉන්නවා. ඒක නිසා තමයි මේ පරිසරයේ මේ තාක් දුරට හරි මං හිතන්නේ ආරක්ෂා වෙලා තියෙන්නේ. දැන් එතකොට එයින් අපි වැටෙන කොට ඕගොල්ලෝ අමාරු නෑ හිතා ගන්න. කෙලින්ම අපි ඉන්නේ පරිසර ආරක්ෂා කර ගන්නවා කියන ගොඩේ තමයි අපි ඉන්නේ. මොකද මේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා එහෙනම් පරිසරයේ
හානි වෙන්නේ කොතනින්ද පරිසරයට හානිය සිදුවන්නේ කොච්චර ප්‍රමාණයකින්ද කියන එක පිළිබඳව අපිට අදහසක් තියෙන්නට ඕනේ ඒ අදහස තිබ්බොත් තමයි අපි පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා අපි යොමු කරන්න පුළුවන් වෙන්නේ එතකොට ඒ සඳහා අපි තාක්ෂණය පාවිච්චි කර ගන්න පුළුවන් නවීන තාක්ෂණික ක්‍රම පාවිච්චි කර ගන්න පුළුවන් ඒ ඒ ඒ ක්‍රම හැම එකකටම අපිට වැදගත් වෙනවා මේ පරිසරය කියන එක හානි වෙන්නේ කොතනින්ද කියන එක මන බැලීම ඒ සඳහා තමයි මම ওই ලංකාවේ තියෙන ප්‍රධානතම පරිසර හානින් ප්‍රමාණයක් ගැන කතා කරේ ඉතින් මම හිතන්නේ කාල වේලාවත් ගියින්ද කවින්ද මේ එහෙනම් දැන් අපි මේන් සාකච්ඡාව නවත්වමු මොකද කරන්නේ ඔව් නේ සර් එහෙනම් ඕගොල්ලෝ ඉතාමත් නැවතවතාවක් මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳවත් ඒත් එක්කම මාත් එක්ක සාකච්ඡාවට එක්වෙච්චි කිංසුඩ් විද්‍යාලීය ඒ සාලික් 21 රැන්ඩල්ස් එන්වයරන්මන්ටල් ක්ලබ් එකේ මේ කටයුත්ත සංවිධානය කරපු ඒ සභාපතිතුමාටත් ලේකම්තුමා ඇතුළු ඒ සිසු දරුවන්ටත් ඒත් එක්කම මේ සඳහා සුබ ප්‍රාර්ථනා ඒ වගේම ඒ අවශ්‍ය සහයෝගය ලබා දුන්නු ඒ විදුහල්පතිතුමා සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂතුමා ඇතුළු සියලු දෙනාටත් අවසාන වශයෙන් ඔබ සියලු දෙනාටත් සුබබර අනාගත පරිසරයක සුබබර පරිසරය විඳීම සඳහා අවශ්‍ය ඒ ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා නම් බොහොම ස්තුතියි ප්‍රාදේශීය පරිසරධාරී නිශාන්ත දසනායක මහතාට අපගේ ස්තුතියි. වැඩසටහන අවසන් කිරීමට මත්තෙන් ඔබට විශේෂ නිවේදන කිහිපයක් ලබා දෙන්න තියෙනවා. අද දින මෙම දේශන හා සම්බන්ධ ප්‍රශ්න පත්‍රයක් ඔබට දෙනවා නේද? ප්‍රශ්න පත්‍රය දිනුවට පළමු දිනේ පිටිකට කිරීම ඔබට නැරඹීමට අවස්ථාව ලබා දෙනවා. සහභාගී නොවූ සියලු දෙනාටම ලබා දෙන සමය ඔස්සේ ගොස් එම පිටිකට කිරීම නරඹ ඔබට ඒ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට අවස්ථාව මෙහිදී හිමිකර දෙන්න. ඒ වගේම අද තාක්ෂණික දොහස බොහොමයක් මතුණු දවසක්. ගොඩක් දෙනාට සහභාගී වීමට අවස්ථාව නොලැබුණු බවයි අපිට දැනගන්නට ලැබෙන්නේ. ඉතින් එසේ සහභාගී වීමට නොහැකි වූ සියලු දෙනාට හිත පෙරවරු 6ට අපගේ YouTube නාලිකාව ඔස්සේ මෙම දේශනය නැරඹීමට අවස්ථාව ලබා දෙනවා. එසේනම් වැඩසටහන නිමා කිරීම සඳහා ස්තුති කතාව සිදු කිරීමට මාගේ ගෞරවනීය ආරාධනය රැන්ඩල්ස් පරිසර සංගමයේ ලේකම් චේනුක යාපාපති කිංසෝ මහතාට සුබ සන්ධ්‍යාවක්. අද දින වැඩසටහන සහභාගී වූ සියලු දෙනාගේම අවසරයි. අද අපේ පරිසර නියමුවන් වැඩසටහනේ තෙවන දිනයයි. ඉතා සාර්ථකව මෙම වැඩසටහන කරගෙන යාමට අනුග්‍රාහකත්වය හා සම්පත්දායකත්වය ලබා දෙනුයි මධ්‍යම පරිසර අධිකාරියයි. මධ්‍යම පරිසර අධිකාරියේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම අංශයේ අධ්‍යක්ෂ සුනිල් උඩුකල මහතා ඇතුළු සහයෝගය දැක්වූ සියලු දෙනාට කින්සුත් විද්‍යාලීය වැඩසටහන පරිසර නියම සංගමයේ ස්තුතිය පුද කරන අතර මධ්‍යම පරිසර අධිකාරී මධ්‍යම පළාත් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ වැලිකන්නගේ මහත්මයාටත් සහකාර අධ්‍යක්ෂ මහින්ද වීරකෝන් මහතාටත් ප්‍රාදේශීය පරිසර නිලධාරිනී සී තෝරදෙනිය මහත්මියටත් අද දේශනය කළ ප්‍රාදේශීය පරිසර නිලධාරිනී නිලධාරි නිශාන්ත දසනායක මහතාටත් අපගේ විශේෂ ස්තුතිය පුද කරන්නෙමු. මෙම සියලු කාර්යයන්හිදී අප මෙහෙ වූ නියමුවන් බාර වූයේ කින්සුත් විද්‍යාලයේ විදුහල්පති KWD පාලි චන්ද්‍රකුමාර ගුරුපියාණන් මහතා යනනේ නියෝජ්‍ය විදුහල්පතිතුමනි
HMP K නවරත්න ගුරු මෑණියන් පරිසර නියම කාර්යභාර නිලධාරිනී WMM වීරසේකර ගුරු මෑණියන් මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලයේ දිරිණි මහත්මියටත් අපගේ ස්තුතිය පුද කරමි. අද දින වැඩසටහන සහභාගී වූ සියල්ලන්ටම පරිසර නියමුවන්ටත් ඒ විද්‍යාලයන්හි ගුරු මහත්මීන්ටත් අපගේ ස්තුතිය පිරිනමමි. පුද කරන්නෙමු. ස්තුතියි. කුච කතාව සිදු කියලා දෙන්නේ ශේනු ප්‍රයාපාපතුන් කිංසුත් මහතාට ස්තුතියි. මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ණ අනුග්‍රහය සහිතව මහනුවර කිංසුත් විද්‍යාලයේ වැඩස් පරිසර සංගමයේ සංවිධානය කරන ලැබූ සැලික්ස් 2021 පරිසර දේශන සතියේ තුන්වන දින කටයුතු මෙසේ නිමාව දක්වනවා. හෙට දින පෙරවරු 10:30ට සත්ව විද්‍යාව සම්බන්ධයෙන් සමාවන්න. හෙට දින පෙරවරු 10ට තවත් වැදගත් කරුණු රාශියක් සමගින් හරවත් දේශනකින් ඔබව හමුවනතුරු අදට අප විරාමය තබමු. එසේනම් සියලු දෙනාට ජයග්‍රහී දවසක් වේවා. එහෙනම් කවුද බොහොම ස්තුතියි.